ස්‍රදධාවන්ස තු විකි අරණ භාවන මධ්‍යස්ථානයේ ආරම්භක අවස්ථාවන් මීට මාසිකට සල්ලයි පැවැත්ුණේ අද වැඩ මධ්‍යස්ථානය තුළ මේ මාසිට අදාල භහන දිනය වයෙන් ඉල්ලතිලු भाාවना වැඩසकारना के लिए सेකම සිදු කරන්න ලාපरොත් වවා पतुන් දवතා වල විදතානල මේ වැඩ සහනටම සහ बा වෙලා अලුතෙන්ම භාවनाාවගෙන ගෙනගඩ आपको නිසා නව में න්නේ තमा ගෙන ගත්ත ් භාවනාව පුරුදුු ගරමින් ඉදිරියට යන පිරිිසා දැන් මේ භාවනාවක් ඉදිරි පුහුණු යන කොට සදිපටකාාන භාවනාවක් පුුණුවෙන්තමයි ුදුහාන්දුරුව බලාපොරොත් වෙනද දදී ඉදිරියට කරග යනො මේ සදිපට්කාාන තුළ අන්තරගත කරුණු හතරක්තිෙන බව එම මුදන්නවා ඒවා හඳුන්න්න කාය වේදනා. දැන් බුදුහන්සරෝජන ඕනම කමටහනකකායන පත්තනාවද ඕනම කමටහන්නක මේ අන්තර අන්තර්ග දැන්මතුන් බැඩී අතෙන් පුරුදු කරේ සක්ම බ ගහේතුව භාවනාවටට වැඩි නත්්‍යයද ගැන පැහදිි කරන්නට හේතුන්නේ අනි භාවනාව නොමද යන වූපය වැ කර සක්ම භාවනාව තුළක් අන්තර්ගතයි බුදුහාතුර පෙන්නන ආයවේජනා කිිත දම්මගේෙනකොට වෙනක් ඕනම සදුකට්ටාන භාවනාවක් ගත්තො එහි අන්තර්ගතය ආයවේදනා කිිත දම්ම සක්ම භාවනාව වැඩුවන් එය බහුලේගතවී මානුවයේ භාවනාව දියවුණන් වෙනවා කියන්නේ ඔය හතර වැඩීම තමයි මේ පිළිබඳව දැනගත්තත් වැඩෙනවා නොදනගත්තත් වැඩෙනවා. එතකොට වෙන ක්‍රමයක් මේ කිනෑ කායවේදනා චිත්ත දම්ම වැඩෙන්ට ආනාවාන සති භාවනාවත් හරියට කරොත් හරි හැබැයි එක බුද් හාමුදුරෝ දේශනා කරපු විදිහට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට කරඩු දැ එමනතු තමන් ටෝනු විදිහයටටර පුහමුව එක යිවේදනා චිත්ත දම් වැඩන්නේකායිවේදනා චිත්තදම්ම වැඩෙන් නැති භාවනා තමයි සමත භාවනා සම භාවනාවල නැත්තේ කාය වේදනා චිත්ත දම්මගෙන හතරණයට සමත භාවනට මේ හතරෙන් අන්තර්ගත වෙනවා වේදනා චිත්ත ම් තුනක් අන්තර්ගත නමුත් කොච්චන සමත භාවන වැඩුව සමත භාවනාවෙන් වැඩෙන වේදනාිත්ම් මෝලින් සංසාර විමුක්තියක් ලැබෙන්නේ මේක තමයි බුදු හාමුසරුව අවබෝධ කර ගති ධර්මී වේදනා ජිත්ත දම්ම වැඩුවට එහෙමනම් සංසාර විමුක්තියයක් ලැබින්නේ එක හේතුව තමයි වේදනා චිත්දම්ම වැඩුවට යෝනිසෝ මංසිකාරයක් ලැබින්නේ දනා චිත්ත දම්ම වැඩීම තුළ දියුණවෙන්නේ අයෝනිශෝමනශිකාරය යෝනිසෝමනසිිකාරයක් නැති තැන සංසාර විමුක්තියක් ලැබෙන විදිහක්ලේ දුක නැති තැනක් ලැබෙන්ඩ විදික් නෑ නමුතු ඒදනා චිත්තදම්ම වැඩිලත් දුකතාවකාලිකව අතුරු දහන් වෙන දැනකට යන්න පුළුව ද මේක මුලාාවක් නුසයන්ට සිදුවන මුලාවක් කියල බුදහදුු දේශනක මෙ දුක නැති තැනකට යන්දනම් අනිවාර්යෙන්ම හතරක් අන්තරගත වැඩීමක් තියෙන් ලෝනේ තුනක් වඩල හරියක් නෑ එහතර තමයි කායවේදනා චිත්තද මේ වැඩ සටහන් මාසිකෝ දැ මාස නන් දින දෙකක් ෙදදි ලතියනවා ම නිමාටු තව සතියන්තයක් අනික් වැඩසටහන් යදිලනේ නැති ඒ දවසත් මේ මාසට මෙහි වැඩසටහන පොවත්නන්න බලාොත්තුවයනවා නැතන් සාමානන්්‍ය මේ පුදදු වැඩටහ කරන්න බලාපොත්තුවන්නේ මාසයට එකයි මෙිහි. දැන් ඒ මෙිහි පවත්තන් මේ වැඩසටහංගොල්ලදී ඉදිරියේදී මාසිකෝ සිදුකරන්නේ වැඩසටහගොලදී බලාපොරොත්තුවේනවා මේ බුදුහාාමුතුරු දේශනා කරපු කායවේදනා චිත්ත දම්ම කියන හතරේ හතරවිෙනක. දම්ම කියන එක බුදුහම්දුුරුවෝ බලාපොරොත්වෙන දම්ම විස්තරීම් කද්ද. ලැ දම්මානු පස්සනාව තුළ අන්තර්ගතදී මොනවාද කියලා පැහැදිලි කරන්න. හැබැයි මෙහෙම අවධානමක් මුලින් කියල තමයි මෙ පැහැදිි කරන්න. මෙත. හරගැනකුට කරන භාවනාවත් මේ පැහැදිලි කිරීම බොරුවට ගත්තොත් වැරදිට ගත්තව ඒ කරන එක නැතිවෙන්න පුරුව. එක හේතුවත් එක හේතුව තමයි දම්මානු පස්සනාව වැඩෙන්නේ ඔයගොල්ල පුහුණු කරනය කමටහනකින්මයි දමානු පස්සනාව වැඩෙන්නේ පුරදු කරන භාවන දැනටත් තමන් කරල්ලා තියෙන සක්මන් භාවනාව තුළ හරියටට කරනං දම්මානු පස්සනාවක් වැඩි ලදී. ඒ භාවනාවට අනුගත දම්මානු පස්සනාවක් වැඩිලදී දම්මානු පස්සනාව ගැන ඉගෙන ගත්තට කාටව දම්මානු පස්සනාව ඩින්නේ ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නේ එක හින්දා තියන දම්මානු පස්සනාව වඩවක ැති වෙඩ පුළලුව එකට හේතුව තමයි ඉගෙන ගැනීම හින්ද නැතිවෙන ඕනයි උගච්චම හින්ද නැති වෙන්න කිසි දෙයා උගත් පිස්සුව හින්ද නැතිවෙනට මෙතන වැඩියෙන් ඉන්නවාන උගත් පිස්සෝ මේ දම්මාන් වස්සනාව ඉගෙන ගැනීම කරපු වහාවනාට වැඩිය ගැටලුවක් වෙන් මකද වැඩෙන්නේ ඉගෙන ගැනීම එන්නෙවෙ අරකමටහන පුොහම් කිරීම හරි වගේ ැ කාරහරි ගින්දර ගන්්ඩෝනේ ලී දෙකක් කතුල්ලල දැක දෙන්න එක් ඉන්න ද ගින්දර ලැබෙනවා ලී දෙක තුල්ලල කියලා දෙන්නම දන්න දැක්කනක් ගින්දරේ හැටි දන්නන ඇලීෝල හැටි දන්නේ හැටි ද එනෙක් දන්නවා ගින්දර කියන එක ලී දෙකක් කතුරුල්ල ගන්න පුළුවන් කියලයා ගන්නවා මේ පණ්ි දරුගත් පිස්සු තියෙනකිෙන ඉද තව දන්නවා මෙන්න මෙමනි දැ කොස්ලී දෙකක් ගත්තොත් මේ දේ වාසි වැඩි කොස්ලීය තදලීය තවග තිස්වු වැඩිහහිඩා ය තව දන්න වෙෙදක්කට. කොස්ලයක ජෝලන උස්ථත්වය මෙන්න එක හිද එන්න තෙද ගිදර ඇවිලන්නේ. පොල්ලීක මෙච්චරයි මගත් ගිදර හැවිල්ල උස්නත්වේ දන්න. කමල එහ ජවලන උස්නත්වයක් දන්න නැතිේ ලී දෙක දන්න. නී දෙක තුලව ගිදර ලැවෙනවා කියලා දැන උගත් පිස්ස කියැන්නේ වුත්. අ බොරු ටිකා ඕන ඉන්දරහ නං ඕක අමුතු ගින්ද අමුතු කතාවගෙන ැත්නීම තම උගත් පිස්සෝග. තැ උගත් පිස්සවු තියනෙ මිනිහටරජවලන ස්නත්වයක් දන්නේ කාටත් ගින්දර නැත්නම් ලීදක විතරනම් දයන කොම ගින්දර ගඩ වෙදි. හැ? කරලා දර මන්ගේ පණ්ඩි තකම හෝගෝ කල්පනහ කරලගේ ඉදර්ගත්තයකිද ඉින්ද්‍රගන්න බෑමගත කරනදී ලී දෙ හතුල්දන තෙනේ නැම උගත් පිස්සට හෙම වාතුල්ලනො මගති මතක් වෙනවා දැන ලංවෙලා ඇැති අරග කියෙන ජවල නෝසනා අතේ ොට මොදව. හර ගත්ත උපාදි සහතිකයේ කියන කල්පනාගන්න ඇ එකකට උපාදීම් පුළුවන්ද ඉින්දරගන්න ඔන්න ගත් පිස්්ෂුවන්ට වෙනදී. නැමුත් තරමලෝ දෙහත්දන්න නැති මෝඩයා යසටක ඉන්දරගන්න ද මෙතන වැදගත්තෙන්නේ අර ගින්දර ගැනීම උත්සාහය කල්පනාවයි දෙක විතරයි තෙක්නෝනි. ඉ දම්මානු ප්‍රසනාව වැඩෙන්නේ ඔන්න ඒ වගේ දකී ඔයගොල්ලො කරන ඔය කමටහනින් වැඩනකා නැතු මේක ඉගනගත් නම් අමුතුුව වැඩන එක නෙවී තෙහ හමුතු ඉගනගත්තා කියලා ආරර ගත් පිස්ුවට වෙච්චිද වෙන්න පුල ඩන්න ඇතු ර්ක කල්පනකර කමටහ තු. ැමල්ලඟ වැඩෙන්නේ ම දම්මල් පස්සනාව කොයි කොටස කියලා කල්පනනාගර දර සක්මම් භාවනාව තුළ මොකද වෙන්නේ වැඩේ ඒ කියනරක්මන උගත් පිස්සු හැදේයිද ැම් මොකට මෙච්චර ප්‍රහ්ණ වෙලා තිය දිමන් දැනගන මේ පිස්සන්ටමක කියා දෙදියන් දැවෝග හිදා මෙහෙම හානියක් වෙනවා කියල මන්න්න මොක. දම්මන පසන වැඩෙන්ය අර මෝඩයාවගේ දීපු මටහන කිරීම තමයි වෙන කිසිම විගල්පයයක් මෙතන නෑ තෙර එවැනි පිස්තන්ට ඇයිහෙනම් මේ දම්මානු පස්සනාව මංවගේ පිස්සේ කියා දෙන්නේ එකත් ප එකත් දැනගන්න පැම්ගත කියාදව. ම තමන්ගේ නැහැදිිච්චිකම හොඟගක් වැඩී තේර ඔය කොහේවත්්‍ය කාලගනයකිවත්ගො රංගලලා ය බුදුරෙද බරෝගන ොහර සිංගල වැදදි ලගනවා අතන්න අහවල් ගොරුවරයා දම්මානු පස්සනහ විතර ගන්න. හරිචෝක් මට හරියට හොඳට දේරුුණාන ඔයගොල්ලොත් යංකෝ කන්නද දහමානු පස්සනාව ඉගෙනග යට දේරිලා තෙක්නනේ දැ ඕක කිව්වාම අර පිස්්සළට යන ර බොරු යෝයිගෙන ගන්න දම්මානු පස්සනාව කියලා බොරුවක් ගෙන ගන්න ඕක නවත් අයිදගොල්ල කොහේ අරි දේශනයක්ගහම එ දම්මානු පස්සනමක දැන් තවය එකක්මගේ කර කියනවා නිවන් දහින්දනම් ඔයි කායනු පසනාව වටල වැඩ නෑ දම්මනු පසන වැටින්දෝ ඒක වැරදද නෑයි වාචනය වැදන්න දම්නු පස්සනාව වැටින් දෝන ෑැ මේ ම්මන පපසනාව විතරක්ද වැටින්දෝන කායවේදනා ජිත්ත දම්මගේෙන හතරම් වැඩෙ ත අරය මගත් පිසන්ටමකතුේ දම්මානු පස්සනාව වටන්ඩයනවා නිට්ි නැතුව ඒකු ගන්නන්නේ ක පස්ස යනවා ඒ ඒගේ පොතත් ලිය් එක ගියෝල ඒකට අනුව මේ කරන සක්මන වෙනස් කරන්න යනවාෙ හම පිස්ුව ඔක්කොටම තියන හින්දා දැ අරවධානම වුණත් දම්මානු පස්සනාවම කක්ද කියලා ඉගෙන ගත්තොත් එක්ක අරු බොරුආඩුවේ නමුත් එක පාරහනෙවෙේ තුන් පාරක් කියල දෙන්නම් දම්මානු පස්සනාවනේ ධර්මය ඉගෙන ගත්තාට නිවන්දකින්ට බෑකාට දම්මානු පස්සනාවක් පොතේ තිබුණා ඕක ඉගෙන ගත්තාගෙන නිවන්දකි ඉෑ කවුරුුව. ආර්ේස්ටන්ග මාර්ගයේ වැඩන ඉගෙන ගත්තට ත ඒ වැඩින ක්‍රමයක් දීලදීනවා ඒක තමයි දීලදින කවටහන භාවනාව එක පුරුදු කිරීමෙන් වැඩෙනවා. එදකොට දම්මානු පන්ස්ථනාවේ අන්තර් ගතය දැන ගත්තත් හර භාාවනනා මෝඩයවගේ රො මොද . දම් පසනාව වැඩනවා තෙම එතකොට දැනගත්ත වැඩෙනවා නොදනගන කරත් වැඩිනෝ දැ ඕකින් වැඩෙන් එක්ම හි වැටිනි කාටද දැනගැන කරනක් එෙන ටද දමනු පසනාවේ දැ ඕ මුගාක් කරනු දන්නවා දැනගන කරන ඉතිනාට වැඩෙනවේගේ හඩුුවයි. තෙ මක හේතුව අර දනගත් ගැන වාවනාව තුළ යනවා පර්ේෂණයකට එට හතරවෙනි මාර්යට හුෙන පරේෂණ තුස්නාව වැඩග තෙහමානේ මේ ධර්මය හැටි මෙහෙමයි ධර්මය සරපයක යන්නේ එක නිසාමේ බුදුහාහදුරු මේක භාවිතා කරොත් තමන්ගේ අර උගත් පිස්සුවට ධර්මය සරපයක් යවෝ වගේ කිසි පලක් ගන්න බැරුවෙන නිකම්ම නිකාන් කතා භහක් වෙනවා සාහිත්‍යයක් වෙනවා ත කලාවක් වෙනවා පෙන්තු පොත් ලිිද කලා පවන සාහිත්‍යය පවත්වනද දැන් එන්නේ එකට අහුුවෙන් පහ එහම මේ කාලෙ මේ යුගයේදී ප්‍ර්ණතියන්නේ අර බොරුකාරයන්ටත් අහුව වෙනවා න මේක දන්න බොරුකාරයන්ට අහුවන අය මේ කරන භාවනාවෙන් වැඩකුත්නේ නැත්න අර ඉස්සර දම්මානන් පස්සනාව කියලා ඉගන ගත්ත බොරුව මේ භාවනාව කඩාගප්පල් කරනවා දැ ඒෙ මට ලකුණු දෙද බෑන කාටව මෙච්චර කළු රස්තියාු ගැහ්වාන බොරුව ඉගෙනගන්න එකකාග ගනගත්තන එක එක බොරු තෙනවාන නැ ගනගත් ටි මොකද වෙන්නේ ඒගන ගත්තෙක මේ භාවනාව කඩ කපල් කරන මද ඒ දම්මාන් උපස්සනවතුලු තියන සැබෑ අන්තර්ගතයම ගක්්ද කියලා ඉගෙනගත්නේ නැති ත එහනම් මේ සම්පූර්ණ වාසිය හැම වෙලේම තියෙන්නේ බුදු හාම්දුරුවෝ කරේ සද්ධාව ගෞරුවය විතරත් තිබිල්ල බුදු හමුදුර්‍රදන කකටහන මෝඩය වගේ කරන කෙනාට විටයි තෙමලින් මේ කමටහගල ප්‍ර්්‍යයන් නමීමී වෙලා. තමන්ගේ තියන පිස්සුව හින්ද උගත් පිස්ලුව හින්දාඒ මටහන පරේෂනරල කරලා තියන ගැටලුටික. ඇැක නිසා දම්මානු පස්සනාව ගැනම් කදගනක න්තර්ගත බුදු හමුදුරුවන් බෙන්න්නලලා තියන සතිපත් මහාහසතිපට්ටානතු උත්ත්‍රේ දයන අන්තර්ගතය අපිට සාත්‍රීය දැනුමත් තිබු නොද වෙන එකම වාසය තමයි තමන්ගේ දැනට තියන බහබූතා දහස්ටි හක් වුනොත් ඇති. දම්මන් පසනාව වැඩන්නේ මේ කියා දෙන්න බනන්න නෙවී එකන ඇමතක අ්ඩු මේක ඉගන ගත්තා කියලා වැඩන්නේ නෑ ගෙන ගත්ති නෑ කියල වැඩෙන් නැතුවයි ඉන්න නෑ කරන්් දීන්නේ අරදීව කමටහාන නැ එහෙමනම් මේ දම්මනු පස්සනේ අන්තර් ගතය බැලවල් බුදු හාමතුරු පෙන්නම දම්ම කියන්න ම ගත්ත කියල දන්න ඇති නට දම්මනු පසනාව ගැනම ොක්තා කරන්න බෑ දම්මගේනදේ දැනකන්නඩු දම්ම. ර දම කිය හ දුන්න්නන්නේ නොද කියලන ගඩු. එමන තු මේ බොදත්පත් තුොල දීන සාහිත්‍යකාරයෝ කියන දම්ම වැඩක් නෑමතින්ට. තෙරනනේට විද්‍යාඥෝ ගන දම්ම වැ වැඩක් නෑමතින්ට. බුදුහාමුදුරු දම්ම කියන්නේ සිතක් තුල හටගන්න දේවලොට චයිත සිකවලට දම්ම කියලා එන ජාතියක් නෑ. උදහාහමුදුරුව හම වලේම දම්ම කියන්නේ සිතටත් න කයටත් නෙව රූපේටත් නෙව සබ්දටත් නෙව ගන්දේටත් නෙව ්‍රසටත් නෙව දම්ම කියන්නේ සිතක් තුළ හටගන්න දීපට මේකතන දම්ම කියන්නේ සිත තුළල හටගන්නන්නේ දේ සිතු විලි කියල සිහලෙන් කියන. ෛතක හ දම්මමනවද චෛතසික නැත්නම් සිතවි දැන් තව දැනගණ්ඩන මේ දම්ම ගැන ධම්ම ගැන දුහාමුදුරුව පෙන්නපු ධර්ම කතාටික දන්න ඇතුව දම්මනු පස්සනාවේ තිීන ධර්මගරුණු කවරුහර විග්‍රහ කරගන්න ගියෝ එයාට වෙන්නේ මුලාකට පත්ව එක විතරයි බොරු කරඩ විතරයි ධර්මය විකෘති කට ගණ්ඩ විතරයි දම්ම කියන්නේ සිත තුළ හටගන්නේ දෙයක්. දම්මානු පස්සනාවගෙන්. ද නිවන්දකින ක්‍රමයයක් විදිහට මෙහම දේශන කන්න දුදහන්ර ක්‍රම හතරක් අන්තරගතයි. ඒගන්නේ මේ කොයික කරන්නගියා අවසානයේ නිවන කරා යනවා කායේ කායානු පස්සී විහරති. චිත්තේ ජිත්තානු පස්සී විහරති නිියොන් මාර්ගය තුළතින පිළිවෙත්. වදනා වේදනානු පස්ස වී හරති දම්ම දම්මානු පස්සී මේක නිවන්දකින පිළිවෙලා දම් ම් කායේ කායනු පස්සී කියන වචනය මොකක්ද තේරුම දැ ශරීරයකාය කියන්න මෙත මේ කාය කියන්නේ වෙන මොගක්හර අනුගේ කයක් නේ තමන්ගේ ශරීරය ම සටදේ ලෝ ගානවයි මේ ගන්ත දැන් කායේකායනු බස්සී විරද ගැන ැන ඔයගොල්ලෝ සහහිරය ගැන ගෙනන ගන්නවා විද්‍යාවට සෞකේ විද්‍යාවට දොස්තරව ගන්නනවා ඕක කය කයානුව විග්‍රහයක් නෙමේ. කයට කය තේරෙන විග්‍රහයක් නෙමේ මේ කායයේ යනු පවී කියන ගතම කය කයනුව බලන්ඩ කය නවීන විද්‍යානවානුව බැලුවම නිවන්න නෙමී ලැබ සංසාරය දැවගුලු පුුරුදුනේ කය මොක බලන්න අන්ස ගණනෝක විද්‍යාවනුව බලන්ඩ එතකොටටකාය ගයනු පස්වීදී කායේ විද්‍යානු පස් වීද. ත දස්තර ලන්න දැ තව කටහ මේ කය බලන ඉන්න දැගොල ක පස් කෙල ඉන්න දැ පෙල කෙලාහට ඒක ටැත්ය නො සක්මනත් කරනවා අනහොම කය බහන්ඩත්ය න සක්මන තින වෙන්නෙ කවධර කය කෑයනු පස්සී වති කියනකගෙනන්න ස්තර පස්සේ ගහ වෙන්න කය කයන පස්දද අය විද්‍යහාවෙන් බලයන තෙර ඔයහිටි තම මිහක්මන් කරන අතර තුට තව ඉු පස් ය මොක කය බලන්ඩමයි දොස්තරනමි රූපලාවාන්නේ ශිල්පයා වස්සේ ත කරග එය බලන කය මොකකින්ද හලංකාරණය අනුව න උපසිත් ඇවිල රත්ු හ හල පන නති උහමන මමිම මහක්නද දැය ද බැලපු විදිය දනු බල නොයි ඔයිඉටි ගමන් තනන න ඔහොම කර මයිිය බුදු හමුතුර දේශනාගනො ඒ එකකින් ව හො නෑ තියන දුක විතරයි. හැද සංසාරය හැමයි. ශරීරියම කයෙන් කය අනුව බැලුවොත් ඔයය කය අනුවෝ බැලුවොත් අන් නිවන්මාර්ගය විුක්ත වෙන එ කය කයනුව බලනවා කියන්නේ මොකක්ද කය සැබැහැ යථර්ථය කය හැදිලදන්න මූල ස්වරූපය අනුව කය දිහ බල ඉතල කරන්න පුළුව එක නෙවී ඒකට තම හර සක්මන දෙන්නේ දැන් කයින් කයතේරෙන විදිහ තමයි ඔය ධාතුස්වරූප ඔද ධාතුස්වරූපය විද්‍යානුකූල විස්තර කරහකිද ලාදු සොරූපය වැදකච්චමත්ය දොස්වරටකායික විද්‍යරයකුට ධතු සවරූපය වැදකච්චමතියද එ ලක්ම කරපු හැටි ලේ මුත්‍රා පරික්තා කරන්න මොක අරු දහමකර ෙර සද්ධන් නැති හිදන මකදදම අයකායනු පස්සේ විරදිගන එක දන්නති හිදනය නැ අන්න වගේ බොරු කරන්නේම කොහොමල්දාර උගත්්චම හින්දනේ ඒ ඉගෙන ගත්තයගේ පිස්ුව හින්ද තෙරවා න පිස්සුවක්තිීම. උගත්චම එතැට ගැටලුවක් නෙවී උගත් පිස්සට සතිපට්ටානේ හැම වෙලේම ගැටලුවා. දැන් කයකයානුව බලන්න ගෙන එක නිවන් මාර්ගය කියෙන අනිකමද වේද වේදනාවනුව බලන්ද ඔයගොල්ු බලන්න වේදනාව මොකක් අනුවද. ඔයගොල්ු වේදනාව බලන්නේ. පෙය වේදනාවආනුව බලල්ල නෑ සිද්හ ලේ පානුවනම් බලවාත වේදන අදිහැ බලන්ට මේ මිනිස්සු විෂයක් නිද වසේ මිනිස්සු පුරුදු වෙලා තියන්නේ වේදනානාසකහරහා ත හොක පොච්චරද කිහෙනවාන මේ ආවා. භාවනා කරන්න ඔය බෑගග ඇතුළි දන්න මොනුවද බෑග ගොල ගහින්න මොනවාද බාම්වර්ග පෙති වර්ග ඔය මොකටදගඉන්නේ වේදනාව වේදනාවන් වූ බලන්න තුේගේ පෙන් දෝල් හෙම ගන්න ේදනාව වේදනාවන ව බලන්න බොන්ඩ පා කම තෙරහ හය නාරක පුරුද්ධ ගමයිේ භාවනාව කරනාතරතුරත් චරනි කොච්චරා. ද එහෙම නිකංන්නමින් ඕෝක කරාට කමක් නෑ ඒකින් හපතත්ක් වෙන් බළලුවන් බැරිවි හරිදමි භාවන වැඩෙන කොටවෙන්න මක ඔයසක්ුණ වැඩුව නොදන්නනො දැනගත් අත්කයි නොදනගත්කයි නිතම් බුදුවාම කරන කමටහන නම වැටනවා වේදනාව වේදනාව බලන්න මානසික තත්වේතන ට වේදනාව වේදනාව බල ලැබෙන අදදැක ඉම්ටිකට පෙන්ලෝල් බොනවා මොකද වින්නට බාම් ගානවා මොකද වින්න අරුගත් පිස්සු හින්දනය දික වෙන්න නඒකත් විසඳමක් තියද ඒක භාවනාව දියුණුවෙන ක්‍රමයක්ද නෑත ඒ හිද දැකම් බලන්ඩ අපි යහලතිය නොය හාමුදුරුගත්ගත් ඔබ දුහාමුදුරය කාලේ බිහෙත් උස්සගන ගිය හාමුදුරු ඉන්නවාද සිව්පසේ කියල ද ඉන්නවා බිහෙත් නමුත් සිව්පසයේ උත්සගනගේ වුරු ඉන්වද ගෙනනිි මොනවද ගිගන්නේ පාත්තර සිවුර ඔච්චරයි ඇගුල්න්ට මොදවෙ භාවන කරන්නදාව කොච්චර ගෙරදයෙ සාම්පොල් ගේන්ඩෝනන තුගා මොකද භාවනාවෙන් ඔය සතිිපට්නාන භාවනාවෙන් වෙන්නේ වේදනාව වේදනාව අනුව බලනය එකක් කොතන දැන් ප්‍රශ්ණ තියෙන්නේ ඉ ඒකත් නියොන් මාර්ගයට යන හැබැ ස්ස සකාටුවත් වේදනාව වේදනානවනුවන් මුනින් බලන්ඩ බෑයිකත් දැනගෙන ඉන්ඩෝ. නොඒක මුලට කරන්න බෑ. මුනින් කවුරහරි මේ සතිපට්ානයට යනවනං ආරම්භ කරණ්ඩෝනේ කය කයානුව බලන එක මයි. මේ ඒ ක්‍රියාවලිය බහුලි කතවීමෙන් තමයි වේදනාව වේදනාව අවනුව බලන්ඩ හැකියාව ලැබින් ඒ කයෙන් කයවලීමේ ක්‍රියාවලිය බහුලිකතවීමෙන් තයි සිත සිතානුව බලන බහුලි කතවෙඩි. තට කයෙන් කයබලන බහුලි කතවීමෙන් තමයි දම්මෝලින් දම්ම බලන එක බ සාර්ථක වෙඩ කරවා. එ ඔය කියන කෘත්්‍යයන් හතරම ඔය ගොල්ලො කරන ඔය සතිපට්තානොසාම. සක්මම් භාවනාව තුළක් තියෙනවා හරියට කරු අය කයනුව බලඩක් පුළුවන් වෙනවා ඒ කයෙන් ඇති වෙන වේදනාව වේදනවානුව බලන්ඩක් පුළුවන් වෙනවා ඒ කයිෙන් ඇති වෙන සිතොල සිතානුව බලන්ඩක් පුරුදුුව වෙනවා එකට ඒ කයිෙන් ඇති වෙන සිත තුළ හටගන්න දම්මවල දම්මානුව බලඩ පුරදදුුවෙන දැ මෙෙම බැලුවම කය කයනුව බලන්නනව විශාල ක්‍රමට ගන්නත් තිීනවා. පුරුදෙන්ඩයන ක්‍රම පුරුද වෙන ක්‍රම තිීනව ගරනාව න කයිෙන් කයනුව බලන ස්රූපේකයි. දොරට දීන විශාල තංකයේ දොරට වොඩ මයි කමට හන්කි. ද සක්මන එහෙම දොරටවා සක්මන් භාවනාව කය කයානුව බලන්ඩ රුදුවෙන්න ලන් දොට. දැන් ඒ කය කයනුව බලන්ඩ පුරුදු යන්තමංහරි පුරද්ධන් නැතිගෙනකොට කයිෙන් ඇතිවෙන ේදනාව වේදනාවනුව බලන්ඩ බෑ දෙවා එතට කය කයානුව බලන්ඩ යන්තමින් හෝ පුරුද්දන් නැතිගෙනාට කයතුලින් ඇතිවෙන පාටගන්න සිත්තෝ ල සිතානුව බලන්ඩ හැකියාවල බෙන්නේ. කයය අනුව බලන්ඩ යන්තමින් හරි පුරුද්දන්න ඇතිෙන ට කවදාවක් කය තුලින් හටගන්න සිත තුල අන්තර්ගත දම්ම දම්මා අනුව බලඩ පුරුදුවෙන්නේ. එහැ සෑම පුහුණුවගටම එක කමටහනද තැ එකමකමටහන්නයි මෙතන මේ ගැටලුව තියන දැ විතර කරන්නන්නේ යන්න අපි බලාපොරත්තුවෙන් යනාාගතේ. දම් දම්මානු වස්සනාවේ දීනන්තරගත ධර්ම කරුණු දර දම්ම කියනෙ දන්නත්නම් ගැටලු වැඩුවේෙනවා දම්ම කියන්න එතකොට සිත තුහට ගන්නේ එක එහ සිත්හට ගන්න විදිතියෙනවා අපිට හය සිත්හට ගන්න විදිතියනවා හය සිත් පහල වෙන ක්‍රමතියනවා අය ඇහැට රූප පේනය පෙනීම සි පහල වීමේ ක්‍රමිය හ රප පේෙනවා කියන්නේ හැ තුළින් සිතක් පහල වෙන විදිහා ඒ තමයි ධර්මය ඉළඟට කනට සද්‍යයක් ඇහෙනවා කියන්නේ කරන්න තුලින් සිතත් පහල වෙච්චිකාක් එතකට දිවට රසයක් දැනනවා කියන්නේ ඒ දිව තුලින් සිතත් පහල වෙන එක කය පොට්ට්‍යයක් දැනනවා කියන්නේ මොනව හරු අදිනවා ස්පර්ශවය නෝ දැනවා කියන්න ඒ කය තුළින් කය තුළ ඒය අදාළ කොටස තුළ. හැනම් අදාල කොටසක් කියලේ ගහ්නෑමි. කනේ අදාල කොටසක් නෑ. කය එහෙම නෑ. ශරීරය කියන එක එහෙමනෑ. ඔලු ඉඳලා යටිපතුල් දක්වාම අභ්‍යන්තර බාහිර හැම තැනදීම සිත් හැටගන්න පුළුවන්. කයට. මෙනම් එක ප්‍රබ්ලම ාම් ප්‍රබනම ඉන්ද්‍රිය අපිලග තියනකා ඉදියච්ච පබලක ඉන්ද්‍රිය තියන වෙන කිසි සතිත් නෑසසාර පබලකා ඉන්ද්‍රියන්න මනසරතයිති සගත මෙච පබලන සත පය සගත මෙච ප්‍රබලන දෙවක් ගතා කාන්ද්‍රියය මෙච් ප්‍රබලනෑ ග්‍රහමයුග බ්‍රහමයන්ට කායින්ද්‍රියයක් හනෑ එනම් ්‍රහ්මත්ය ගියන එක කායිද්‍රිය එපාාවක්්‍යයට ලැබෙනකා එන දැන් කායින්ද්‍රිය තමයි අපිට තියන ප්‍රබලනි එකඉද්‍රිය මොකද මේ හම තැන සිත ඇතුවන්න. මැන සි ුව. දැ ඉල්ලගට තව සිත්්තතිවෙන ක්‍රමයක් නමයි මනො ඉන්ද මනෝ ඉන්දිය ඔන්න දැ වැැදි ලාන මනෝ ඉන්ද්‍රිය කියන දැන් කවුරුද ධන්න අර විද්‍යාාවන උගත් පිස්ව දීනය බුදු හාමතුරුව මනෝ විං්ඥානය කියනයකට මොකක්දතිකන්නේ. මනස කොයි තිීනෝ කිය. විද්‍යා පිස්වු දිීනය. මොය මොලට සිංහලෙන් කිය ම ගද මොලේගහ කියන්න සිංහල මොලට අමුතු වජන හැතු කවුද මස්තිස්ක කවද හැද බුදුහර මොලට මස්තිස්කය කියන්නේ ළමත්දුන්නේම ලංකාවෙන්න විසන ව සිහල ගත් පිස් නේතුව බොරු නම දුන්න බදු හාමුදුතුරගේ ධර්මය හර අරගන මස්තිස්්ක ගැන ගෙනක ත්ති පොඩි කාට හැම ඳ ොක දුණේ මොලේ මනෝ ඉන්දිය වුණා තෙක්න ගගල්න්ටත්තුන ඕෝකතමයි ඔකු ොදගනන්නේ මනෝ ඉන්දී යන මොලේ මොලේ කියනේ බුදුහාවගරු දෙතිස්කුණු ප්‍රයා මනෝ ඉන්දියට මොලේ සම්බන්ධයන්නෑ. සම්බන්ධ කරේ කෞුද ලංකාව හිි පණ්ිතයෝ මස් තිචක නම මස් තිස්කගේ මනස නිර්මාණය කරන මස සැරි සරන්න තෙ දැ මිනිස්වා මාරු දැමි කෞුද කියල බලන්න අරුගත් පිස්සු හින්දනී මොනේයයි මනෝ ඉන්දිය අතර සම්බන්ධය යන්නේ තෙනකටද මොලේ පරීක්ෂහ කරල නිවන්දක්ක කිර මොලේ සයිල ගැන ඉගැනකන නිවන්දක් ඇකි ඒ වනාට එහම ගත් ඉවානලන්නේ මොලේ ක්‍රියාකාරිීත්ය බල්ලා සෝවාන්ද කියලකෙක් කරක් උන්න දුගත් ස්සුගැ එ මස්තිස්ක ැන්න මේ බොරුවේ හදාගතේ බොරු නම නො ඉන්ද්‍රයක කිසි සම්බන්ධය තිහලමක් නෙමී මොලයි මන හින්ද්‍රය අතර සම්බන්ධය නෑ ත මොලයි අනි පංච ඉද්‍රියයි අතරන සම්බන්ධය ති දැකා ඉන්ද්‍රියයි මොලයයි අතර සම්බන්ධය චක්කු ඉන්ද්‍රියයි මොලය අතර සම්බන්ධය න මන ඉන්ද්‍රියයි මොලය අතර සම්න්ධය න රැද්දම සුළු පටිවරත් ද්ද ඔය පිස්ුවන්නේ භාවනාගරත් එහෙනවා අමුතු පිස්සවක් හැදන්න ඇැද භවනාව හැදේ මගේ භව සක්මන් කරවා ඔලිු ගැක්කුම් හැදෙනවා ඔය ඔය පිස්ුවනම ද මොක හිතේ දැඟක්කු භාවනාව දියුණු වෙලා නැනම් මගේ අ දෙෙතිස්කුණුේ මොක්කාර යායක නවා. එකන්නේ ද භාවනා ආය යන්නේ එක දොස්තරහම්ේ නවා නැත්න මේ ගනයා නැතන් යනවා දොස්තර හයා ගැන්නතුව එක කට් අඩි හොයාග. දෙැබිල කයට දෙතිස්කුණ මේ භාාවන කරවා දෙෙතිස්කුණන පොලිින් අමුතු ශක්තියේ විශ්ව ක්තියෙන් වටන්ගන්නවා තේ දෙතිස්කුණ බදුවාහා මුදුරුවන්ගේ උපාසක පාසතිකාාවට විශ්ව ශක්තිය උපදිනවා දෙෙතිස්කුණු පස්සයන්. හ ඒවත් කරපු හයින් නවන ඒවග ලියපුුවති නොවන දෙතිකුර පාස්සෙන් දෙ විශ්වෂසක් තියන කොට තමයි අර ගුන්ඩ ලිනිිේ ඕෝග කිය කියනවා සහස්ත්‍රා චක්‍රය අවදි වුණගේ නොවන්න උපවාාසිකාවන්ත අරෝ ගත් පිසුවර මොක ගහරි පොත කියෝල ඉන්ටනේට ලිින් රි හදාගති පිස්සු චක්‍රය අවදිලා තෙම. එ බොරු කරලා කරලලා බොරු ඉගෙනගෙන වැඩ නැතිදේ ඉගෙන කරන්න දැ රධපස්්ටාන වඩනොකොට අර අර ඉගෙනගත්තේ බොරු ටික වදදනොවා. පටලෝනවා මේ ධර්මය තැමන මුලාවට දහනවා ඒක දහන්න ඒකට තමයි අරු ගත් බිස්සුගිලගිය හරිදේ ඉගෙනගත් තන ඕක පිස්වක් න තෙ බිස්වා හැන්ෙදයක් නෑ මෙතන. එ කොම අරහිනං මෙන්න මෙතන සමයි මුලාවට පත්වෙෙ එක එ මනෝ ඉන්දී ඇයි මොල අතර සම්බන්ධය නෑ. ඒක ඉස්සල්ලම ඉගන ගත්ලු. ම හින්දී යන්න මොලකායගේ කායක දෙතිස්කුණ පෙක්ක තියන සම්බන්ධය ති එක නෙවීමක.ඒ රූපයක් එ ගනුදනු කරන එක නෙවී වැඩ කරන්න අරූපීව නාමයක්න එක රූපය නැති තැන න්නේ. දැම් ප්‍රහ්ණතියන්නේ මෙන්නවෙසන බලන්න එහැ නං ඇහ තුළින් චක්කු විඤ්ඥානයක් සිතත් පහල වෙන්න ඇට ගෝචර වෙන්නි මකක්ද ඒට කියීන නමත්තිී නොද මොකක් ගෝචර වෙලාද චක් වි්ඥානය ඇ සිත කටගන්න විඤ්ඥානය කන සිත ඇහැට රූපයා පොල්ගහ කියන්නේ රූපිය ඔ පොල්ගහත් තිබුණත් තිබට පොල්ගහපේන්න බෑනේ ඇහැයි පොල්ගහයි දෙක තිබුණොත් ැට පේන දෙෙක්මානෙක පොල්ගහත් තිබුණත් පොල්ගහ පේනො එන් පොල්ගහා කියන රූපයා කෙ දැ පොල්ගහේ කපුටෙක්කන්නවා කුට ඉන්නවන පොල්ගය වහලා උත් පේනු ඇැට පේනවාද කපුටාගේ සද්ධය පන සද්ධයා එ සද්ධය කියන එක පරිසරයේමන හරි සද්්‍යය හත්ති යනවන කනහරහා සෝත විඤ්ඥාණය හටගන්න ත ්ඥානය කැනීමේ සිත සදද නැති දැනකදී කනිින් හටගණ්ඩ පුළුවන්ද සිතා හ නොදන්න උපාසකම් මලට හරි ්‍රහ්න දසාක්වා කරන ග නමුගද කතා කරන්නවා හැ මනුසත්වයේ දී ගුට ඇහැෙන සදන අනිකට ඒ දිහට මැහැෙනොහල්ද නැද්ද දැ අ කපුටෙක් ගහන කොට එකකුට කපුට ගිය කටහන්නයි අනික බල්ලය බිරිල්ල කියලා දෙක් මාර්වෙලා හැනෝද න කැහෙන්ලිපේ. එක නැහෙන්න්නේ නේද. කනට එම බේදයක් කරන්න පුළුවන්ද. කනට හැන සදදේ දැ? දහ දෙනෙක් න්නවා කපුට එක්ක ඇැග හනවා දහ දෙනට මැහෙෙන්න්නේ කපුට එක්ක ඇග හන සද්දෙද ඒ සත් දෙමයි එ කනට මේ විකෘතියක් කරන්න පුළුවන් කනට හැන ද්දී විකෘති වෙන්න බෑ කන දුරුවල වෙලා ඇහෙන් ඇ උනත් ඇහෙන් ඇතිතුව යන්න පුළුවන් ඇහුණොත් එහෙනම් කපුට ෑගණහට හැමෝටම කපුට ෑ ගහනහන්න වෙන්නව. එකුට බල්ලික් කෑග හනහන වෙන්න බැහ තැ එහම ඒ වගේ ඉන්ඩිය පහක්තිනවා අපිට මොනවදී ඇහැ කන නාසය දිවකය තෙරන එක කය වුනත් කාඩහරි ද ප්‍රත්ච්චි පොලෝ පෑගනවා තවයි උපසකම්මකොට පුළුව හඳ සිසිීලා හිියන්ද දැහම නොකිය නැද ඒගොල අංශකාරය බොරුගායන වී දැයි වගේ බොරුච්චර නො හිටිකම ො ප කෙකුට නරකදේ තමන්ට හොඳහ කියලා නක පාන්ඩයන ඒම කඩයි ඉන්දිය පහේ තන එකම දේන්නේ හැමෝටම සමාන එකකුට නරද ව රුට හොඳයි කියල හම වෙන්න බෑ තන තින කම ගුණා නැ වෙන ස්වරුපයක් වවෙන්න බෑ හොඳ නරක වෙන්න බලුව මන්ගේ ආගල් පයනුව නමුත් තියන ගුණේකමයි නවාන දැ ඔය පංච ඉන්දී හැටි. හ ද ැ අපි දකි නොවා බුදු පිළිමියා දකින්නේ ඇහේ කොට ඒ පිළිම වහන්සේ දකිනකොට දැකීමෙන් හටගන්නේ සිත සිත තුළ හටගන්න නිමනවද දම්ම තෙ බුදු හාමුදුරෝ කෙරෙහි අහලා තියෙන ගෞරවයක් තියන කෙනාට අර බුදු පිළිමි දකිනකොට ඒ සිත තුළ හටගන්නේ දම්ම ඕල ප්‍රබල ධම්මයක් සද්ධාව ැන සද්ධාව ගන්න නිමකද දම්මයක් තෙක්නෝනිිය. එතකට සද්දාව හටගන්්ඩ මොකක්ද උදවුන ඉන්දිය ැ සද්දාව න දම්මයක් ගම්ම හටගන්න සිත තුළ එතකට බුදුපිළිමේ දැක්කේ මොන ඉදියෙන්ද ඇහෙෙන් ඇති වෙච්චේ සිත තුල හටගත්ය දම්මයක් තමයි එහෙනම් ඒ සද්ධාව ත සද්දාවට වැඩ කරන්න පුළුවන් ඇහෙන් පේන රූපෙට විතරද දම්මනේ සද්ධාව කියන්න සිත තුළ හටකත්ත ගන්න. දැම් බුදු ගුණ ඇහෙනවා. බුදුහාමුදුරගේෙරහි සද්‍යහ ෞරය දයන මනුසේකුට බදු ගුණ හනවා කවුරහර කියනවා ඇහෙනවා. එතකොට ඇහෙන හඩ අනුව සෝතය විඤ්ඥානය කනින් ඇතිවෙන සවිත තුළත් හටගන්නේ සද්ධාවද නැද්ද. සද්දහ විරහන වේ දම්ම ගොක් කටගන්නො මේ එකක් කියන්නේ. එන? සද්ධාව කියන එක ඇතිවෙන්ට බැරිද කනෙන් එෙන අරමුණක ඇතිවෙනවා ත දැන් සාමාන්‍යයෙන් බෞද්ධයෝ මෙහෙම දෙවල් කරනවා දැ බෞද්ධය හඳුන්කූ රුස්ුවද දුම් සුවහොද ද්‍රව්වය වැඩියෙන් පූජ කරන්නේ කාටද තමන්ට වටිනාම පුද්ගලයාට එකැන බුදු හාමුදුරුවන් තෙරවාේද? දැ ඔයගොල්ලන්ට එහෙම පුරුද්ධත් තියනෙනවනම් බුදුහාම්ගරන්ට සෝඳදුම් පූජා කරලා තියෙනවාවනම් දැ මෙතන ඉන්නකට කෞරහර කවරහරි මොනොහරි සිද්ධක් වෙලා හඳුකූ රපපත්තුකරොත් ඒ සුවන්ද ඇහට දැනෙනකොට නහයට සද්දහව උපදීශ නැද්ද. ඒ ඉපදනේ කොහෙෙන් ඇතිවෙච්චී සිත තුළද. නාසේ තුළින් ඇතිවෙක්චී සිත තුල ඒත් සද්ධාවට ඉඩ පුලන්නේේශ දැ අපි හිටම හොද ඔගොල්ලට මේ කනම් ඇති හිට කියන්න මෑ නමුත් ද්‍රද්ධහාාවෙන් බුදුහාමුදුරුවෝ හොඳ ගෞරෝුවයක් තියන්න හොඳ මෙ පිළිගැනීමත් තියෙන ගැනෙකුට හෙනම් මොනහරි කනකොට රසත් දැනුුවොත් හොද ඒ රස තුල රස ඇතිවෙන් රස දැනන්න කොට ඒ දැනීම සිදුවෙන්න්නේ මොන ඉන්දින් ජීවාඉ එකොටඒ ඒ ඇති එච්ච සිත තුළක් සද්දාව ඇතිවෙන්ද පුළුවන්. ඒ ඔගලන් ලකුණු දෙන්න පුළල එක කහන්නේ. ඔලන් සද්ධාවනවෙේ ඇති වන්නේ ඉදර ඉන්නන්නේ කාට දෙන්න තිබුණ නම් හරි කියලා බුදුහම්මුර මතක් වන්න තරම් හැදිච්චි මති න්න බෑ. ඔොතනම්. ඒ සද්ධාව වෙන ව්‍යාජබ වෙන කුටතින් ්‍රද්දාව එක සද්ධාවන වී ඒ ආලි ක ස්‍රද්ධාවජලයයි දෙක නැ මෙහන ඇතිවෙනවා දිවිෙන් ඇතිවීම ගොහමහරි සද්ධාව වන ඇතිවෙන්ට පැරිකමක් නෑ එකත් දම්ය ස්‍රද්ාව දම්මය නැ කායිග ස් පරසයේ දීත්තු හොමවෙෙන්ඩ පුළුව. තෙක්න න හෙම හිච්චියය තමයි එදහර බුදු හාම් රුවන්ට ඒක දේවල් අමුතු හොමදේවල් පූජ කරල දන්නේ. න දැ විශාකාව වගේ කෙනෙක් ගත්තෝ. දැ ඔන්න යාට පැෑගෙනෝ හොඳ කවහේදිහාර සමං්‍යාන ගෙදරකාරරි නෑදෑ ගෙදරකාර ගියාට පස්සේ පාපිස්සක් හොඳ පෑගෙනවට මහාට. අවිසි ස්පර්සියන්නේ පොට්ට රූපයන්නේ අර වගේ සදධාව වැඩි කියෙ ගුටමකතු වෙන්නේ අ මේ වගේ බුදරට පූජ කරත් ොදහ කියල යාට ඇැවන්නේ ඒ ඒකින් සල්දාව ගුල්ලන්ට ඇතිවන්නේ මගත් මේක ගත්තෙ කොහෙෙන්ද පලක ඇැති නොට ස්පාර මන හොක කර යන්න කො. දම්ම තර දැහනම සද්ධාව කියන එක දම්මයක් ඒ දම්මේ න ඇහැට රූපයේනකොට කනට කද්‍යයක් හනකොට දීවට රසත් දැනොට නැහැට ස්පර්සියත් දැන්නකොට උනත් හටගන්ද පුළුවන් කයට ඉස්පර්සියක් දෙැන්නකොට හටගන්ද පුළුවන් සද්ධාව දම්මයක් මනෝ ඉන්්‍රියට සිත්මහලවෙෙන අර මුණමකදද ඇහැට නම් රූප නම් සද න්න සිත් හටගඩ ගෝචරවෙන දේ උදව් වෙන දේ හැට රූපයක් නැත්නම් සිතක් කටගන්න බෑ. රූප නැති තැනක. කනට සදද නැති තැනක සිතක් කටගන්න බෑ දීවට රස දිවේ ගැවිලා නැත්නම් මනොහරි දෙයක් ඒක රසක් නැත්නම් සිත් හටගන්න බෑ. කයට පොට්ටබ්බ රූප නැත්නම් සිත් හටගන්න බෑ මනසට හොම මොකක් ුණු ද සිත්හට ගන්නවා ගිල ධර්මය තියෙන්නේ නරුණ ගල න ඔය කොටම කියන පොදී අරමුණ අරමුණ කියන්න පොදු නම ඇහැට පේන රූපයේ අරමුණ ඒවගේම කනට ඇහැන සද්ධය අරමුණ එ රූප සද්ධ ගන්ධ රස පොට්ට අබ්බ කියන ඕනෙකට අරමුණ කිය මකද ද මනසට මොනොහාරයා අරමුණක්වෙන්නේ රූප නෙවී සද්ධ නෙමේ මනසිෙන් සිත් සට ගන්න මනොයින්දී අ මස්තිිච්කය මොලෙන් නෙවීමේ කියන්නේ ඒ පනණන්න හැසිික හක්කරගන්නු ධර්මී විකෘතිි කරල මොක්කර ගන්න වේගර. මොලේක හි සම්බලනය මනොයින්දීන. හරි්‍රනයගේ ය ගල්ලන්ට දී ලෝගහනක හිතාගනන්න ලෝගානක මොලේ අත්තිහි නෝ කිය ඕ ඔෝක තිීහින්නේෙ හොට ඔකට කෑම ැහනාම් ඔය මොලේතීද නොක ඉද බලන්න මොලේට වෙන්න ම කක්ේ වතුරු බො ඇැ නැහන අපිට තිහින මොලේ මනෝ හින්දී ඕක නාං. ඒ මහිදී ෙනවාන නොකාන බිහිටියකොට ඒකනම් මනෝ හින්දියරුල හැටිය දැන් දෙවියත් දෙෙන කණ්ඩිපෑ දිවලෝගේ පු්්‍රී ටම දහිප මල් කන්න ඒගොල්ලට මනෝ ඉන්දියත්තිී නො තෙ අරුගත් පන්්ිකමට වෙන්න ඕනේ දගවත රම විකෘතින බිදාගරකින්ද තේරු ගඩ බ මොල හත්ේ හිඩිපෑ දෙවියන්ටත් හ ඒගොල් මොලේ රැකෙන්න්න එක අනගන වැෑන දෙවු යි කන්්ඩි පෑ මොවා නර මොේ රැක් අවස්ථා ස්ථාන දෙෙක මොල හල් දෙක වෙනතක් වෙන්න එකක් වඩිේනන හනම්ම. අ විද්‍යාවයි ඉගෙනගත්ත ප්ඩිතය කරපු විකෘතියහත් තමයි ධර්මය විකෘති කිරතත් තමයි ඔයි මස්තිස්කේ කිය ලකක් මේ මොලහිට නම් කිරීම ඕතන එහා ඉගෙනගත්තය හැම අලෝේ විද්‍යාව ඉගෙනගත්තය ගත්තය එකයි ගෘහ විද්‍යාව ඉගරගත්තය ගත්තකයි ඔක්කොමි කානාාතයි මක ධර්මය විකෘති තෙහම දැම් ප්‍රහ්ණ තියෙන්න්න මේකයි. මනෝ ඉන්දියයට අ අරමුණු වර්ගයේ හිතක් අටගන්න මොන අරමුණද දව් වෙන්නේ. චක්කෝ ඉන්ද්‍රියට න රූප. සෝත ඉන්ද්‍රියට නම් සද්ද ඒවක්කොම් පරිසරය තියනේවා. බෞතික පරිසරය තියනවා. මොනෝ ඉන්දීයට අරමුණු දේ මොනද ඉගැන දයන ධර්මය කියන්න. දැ එහැට රූපනං. ඉන්දට දම් ඔන්න මතකතියා දම්ම කියන්නේ මොන ද දම්ම කියන්නේ සිත තුළ හටගන්නේ එක ෙ ද සිත තුළ හටගන්නේ එක ආහාර වෙලා උපදින්න පුළුවන් ශක්තියක්තියනවා මනෝ ඉන්දට ඔන්න තන තමයි භයානක තැන තන බයන කතැන කියන ගද්ද දම්ම කියන ජාතිය ආහාර කරගන්න දම්ම අරමුණු වෙලා තමයි මනොෝයින්ද්‍රී ක්‍රියාත්මකවන්. රූපාරමුණු වෙලා නෙවී. සද්ධරමුණු වෙලා නෙවේ. ගන්ධා අරමුණු වෙලා නෙව තෙ එහ නද ගොල්න්න බුදු පිමේ දකි නවා බි හන් ද නවා. ගකොට හැන් චක්කු වි්ඥානයක් ඇතිවෙනවා ඇන් තක් ඇතිවෙනවා. ඒ සු සිත තුළ හටගන්නවා කියන්ට සද්ධාව ගෞරෝයානුව සද්ධාව කියන්න දම්මය තවත් දම ගොඩක් කටගන්න එකක් නෙමේ සිත සිත පහල වෙනන අනිවාරයෙන් දම්ම විශාල සංකයාවක් ඒ සිත තුළ හටගන්න. ඒ සිත හටගත්ත ඇහන්ද කනෙන්ද නාකෙන්ද දිවේන්ද කයන්දකින් ප්‍රඥයන් නෑමේතන තෙරවා. ද සිත තුළ හටගත්ය අරත් දම්මය අල්ලගන මනයි්ඥානයට අහාරවෙන්නවාත එද මනෝ්ඥානය මොලේවෙඩ පුළුවන් මන්ඥානය මොලේ වඩ පුළුවන් දම් අරමුණු ගන්න එක මොලේ වඩ පුළුවන් සරීර කොටසක් වෙඩ පුළුවන්ද. නෑ ඔය වගේ බොරු අදහපුයට දැකොහොමද මේ බව දම්මානු පස්සන වැඩිද. තෙම වැඩෙන්ඩ පුළුව කමටහනින් වැඩෙන්නවා දම්මානු පසනම් මගද කියලලා දේරුම්ගඩ පුලුවවෙ. බෑ ඔන්න ඔතන තමයි ප්‍රශ්නතියන් එෙනවා. මනෝ ඉන්දියට අරමුණ දම්මයි තෙෙන්ම ඔන්න ක දමයි ගැටලු ඇකට දම්ම දම්ම මේ උපකාරී කරගන ද හැර උපා ගහක් උපය වගේී කරගන සිතක් අටි කරන්නවා. ඒක තුල දම්ම අටගන්නවා. තැමින්. එතකට ඒ දම්මා ඇතිකරගන ඒ හ ඇති වෙච්චේ සිද තුල තියන දම්මටිකව් දව් කරගන්න මනෝ ඉන්ද්‍රිය තව සිත තිකරගේ කෝටි ප්‍රකෝටි ගන. එකට කොයිකද ප්‍රබල් ඇහැද ප්‍රබල මන ඉද දම්මන එයාගේ ඕන දම්මයක් අරගන සිත ඇති කරයි දැ මේකට ඇගුල්ු හම ම කරන්න ෝකමන ද ම කියන එක හගනන්න. ඒ කාටඉති එකකේවා ඒ අහනේ කානුව දම්ම පහලවා සත විඥාන තුළම පෙලාකිවන්ට දේර අනම මොනමට තේරෙනෑ ඒ දේරෙන් නැති කහමගද දම්යා මටන හොඳට දේරවා ඒ හමකක්ද අන ඇැති වෙච්චි සිතේ දම්ම තේර නැති කියන අදහස ආපු හැටියක දම්මයන් ඒක ආහාරාරගැන මනෝ ඉන්දිය වැඩගරන්නවා. එතකොට එක තේරෙන් නැතිී කාතිකක් කල් වෙලා හැනකොටොමකට වෙන්නේ. අර දම්ම මහාරී තේරෙන් නැතික මහාරවී මනො ඉන්ද්‍රිය වැඩ කරල වැඩ කරලා බන මඩුවේ හොඳට නිද්දී.න ඇ දම්ම නින්ට කහිේ දම්ම. මොන ඉන්ද තීන මිද්්‍යිය කියන දම්මය බලවනොත් එයානීදී. එ එහද ඔගොල්ල බලපුහ අමුතු නෙවෙේ දේ බලමඩු බන්වාහන වකීල කරල තිෙන්නේ නිදාගැනීමේ ටියුෂන් ගේ කශනේද නිදාගන්නේ විදිහ ඉගැන ගණ්ඩකිහිල්ලා. මගක්කයි සාර්ථ කයති. හොඳට කාලයක් බනහට කියාම වෙ පුහුණහෙන් ලැබෙනවා මොකදේ අර කියන නීරසඋන හැටිය ඒ දම්මයල්ලගෙන උන්දැන් ඉදිකරට ඕනුවතෙන ැයි දම්යක් ඕන දම්මයක් ඇහ ඇතිවෙන සිතක දම්ම ගන්නා පුළුවන් මේකට ඊඟට කනෙෙන් ඇතිවෙන සිතක දම්මක් ගන්න පුළුවන් මේකතා ආහාර කරගන මනෝඉන්ද්‍රියයට වැජම මෙෙන්ඩ පුළුවන් අරමුණුෙන්ඩ පුළුවන් ඒ ඔහුම පංචඉන්දීයෙන් විතරහන්නමී ය පංචඉන්ද්‍රී මක්‍රිය වුනා කියන එදකුට මුදන්නේ නො ඉද දැ මනොඉන්ද්‍රට ආහාරමනද වරමුණ මුණ දම්මනි නැ මනෝඉන්දියෙන් අදීතයේ ඇතිකරගත්තය දම්මරි කාරකගෙන යහට වෙජ වෙනවා. ත. නැන් අර උපාසක උපාසිකව මස්තිත්කිය ගැනීගෙන කළ මනෝ හින්දියෙන් විභාග පාස වෙනවා. ඒ උපාසක උපාසිකවට පණයනකොට වෙන්නේ මකක්්ද ඔය මංගේ උපිකයිවෙන්න. පනයනකොට වෙන්න ආරම් මොන සිද්ධි සංසිද්ධියද. දැ පනති යනගං. ටන ගොලන් නාඩි වැටනවා ඒන මේ රත් නාඩි වැටනගම්ම නාාඩි වැටනවා කියනකෙ දේරුුව නාඩි වැටනවා කියන දේරුම අර ඇහැ කන නාසේ දීවකය කියන පංචි ඉන්දියෙන් සිත්හට කරගන්න ය හිත් තුල හැමවෙලේම දම්මයනෝ ඒ දම්ම උදව්වෙවී එදකොට මනෝ ඉන්ද්‍රිය වැජබෙනවා එක ආහාර කරගන ල්පනාගරක රක කරගන රක්තියාදු ගහ නති රත්යාාද තෙ මැරන්ඩ් ලං වෙනකොට මක වෙන්න ටිගෙටික පංච ඉද්‍රී හක්්‍රිය වෙනවා නමු මනො ඉන්දියට එහෙම අක්‍රිය වන්න හැටියාවක්තියද අක්‍රිය වඩු ගොමනාවක්තියද මොනම මත පංචිදිය දෙතිස්කුණ පන මතද මනොඉන්දිය සක්‍රියා ක්‍රීවෙත් විද්‍යාක්ඥෝ ගීන විදිහ කරනවෙන්නේේද. එතකට උන්දැ මෙච්චර කල් කරපු අර නැහැ දිච්චිකාට මනෝ ඉන්දී කර පතැන චක්ු ඉන්දීෙන් එද බෑ එක ර්තමානයි එක පේනෑ.ඒ දම්මාටගන්නෑ තන මේ ජීවිතය තුළම උන්ඩැ කරපු මනෝ ඉන්දියෙන්ම හදකු දම්මටික. අමාරණු අරහරකවගේ ඔ ඕක තමයි ගරන්න මැරණමොහොත. එතකට ගාපුරස්තියාදු අමාරණ්ඩෝ නෑ මරණමොහොත. මොකද දා ගහන්නේ පංචඉන්දියෙන් නෙවෙයි දම්ම මනොයින්දිය එක ඇහිෙන් ගණ්ඩ බෑ කනෙන් ගණ්ඩ නෑ දිවෙන් ගණ්ඩ නෑ කයින් ගණ්ඩත් නෑ අන්තිමට කයින්තමයි ගන්නේ ඒකත් එක්ක තම අවසාන දීන්දුව එන්නේ නතකොට අර වමාරපුටික තමයි අරක ගරු කාසන්න චීන කටත්තා කිලපු දොහකරු දේශනා කරන්න ඒත් දම්ම ජීවිතපුරා දැන් දැන්නන්නන්නේ දැම් මොකද ඔකුල සාන්තව ඉන්නන්නේ අන්තන් ඉද ඩර තො නැතිව හො කද වෙන්නලා ඔයගොල්ලන්ටම හිතාගන්න බෑ නැ පලන්න නහැදිචිකන්ටි කනවා තෙහ බොරුදු බලනනි හැමදාම වෙන්න තෝකමනේ දන්න දැන් ගෙදර ඉන්න ගෙදර ඉන්නකොට දවල් කාල කිසි ගෙටරලුුවනෑ චක් වු ඉන්දි්‍රී හරියට වැඩ. එහන්සි තක් ඇතිවෙනවා එක ඇතිවෙන්නේ සිත තුළ හටගන්න දම්ම තෙරවන දැ ඔන්නගේ ඇතුළේ දවල් කාලය ඉන්නවා දල්කාලය ඉන්න පොට පැදුරක් තියෙනවා මුල්ලක ොකට හැට දැක්කිය හැටිය මොකක්ද වෙන්නේ එක පැදුරුව කියල හඳු වැදරුගේල හඳුම ගන්න ොද හැට ලුවන්ද හැ? ගවසාන ද ඉන්දුව එන්නේ අර දම්මානුවයි හැ තුළ ඇති වෙච්චි පැදුරුවෝ දැකල ඇතිවෙච්චි සිත තුළ දම්මානුව පැදුර දහින්නගේ මුල්ලේ රෑට ලයිට් යනවා බලන්නම හැ දරුවල වනාම තමන්ට කරන්න බොරු ටික ැ ලට් යනවා ැ දවල් පොතන පැදුර තිබුණගලා අමතක වෙලා අර පැදුර දෙැක්ක හැටිය රෑද ජායාවත් දකිවා තරු එලියට ල නෑන කරන්ටිකනෑ අර පැදුර දැක්කම දැනු පැදුරද මැරිචආ්චි දවල් පැදුර දැක්ක තින වර වෙන වැඩක් කරන්න ගිය පැදුර දැකලා අරතරුවිලියෙන් ජයාාවන දකි යන්තමින් දකින්න හොඳට පෙන්න්න ඇව එතකොට ඒ දම්ම තුළ හටගහන්නේ මොනවාද පැදුර කියලදේකගේ අර්ථය ්‍රීකල්පනාවට එන්නේ මනතිකාරය හැටි මෙ මොකක්කාරය අද්දූත දෙයක් කියලා එතකොට ඒක ඇතින්න බිය කියන එක දම්මයා ඒ කියන්නේ ද සැක දම් සැකය දම්මය. පැදුර දැක්කේ එකට බිය කියන දම්මයයි සැකය කියන දම්මයයි දෙක ආහාර කරගන මනෝ හින්ද්‍රීටවා දෙමොකද කරන්නේ උද නැත්තට නැති කරහනේද ලයිට් එන ගම්ම උන්ද හම්බේ නොවද ැක දෙක දිගටම ගින් කවද න? අය කරන්ටකගම්ම අර අරග බියතියද නැද්ද එකට එබ කොහොමද පවත්ත ගැනගිය කවුද මන නැහ ඔන්න දම්ම ආහාරයට ගන්නේ ඉන්්‍රීියත් තියනෙ ඉන්ද අපිට වෙන දේ ඔය දැ ඕක ඕක ඇතිවෙන්ට හේතුව තමන්ගර ප උගත් පන්ි මදර අකට් අටඩි පස්ස ගිහිල්ලා මෙහිම මැරිච්චියවූ වයේ ඇතුල ඉන්නවා ල ගෙනගෙන. තෙකට දැඔය ඉගෙන ගත්ත ටික ෘද්ධාවය යන්නේ අවස්ථාව හින්්දෝන මන අන කීන්ද්‍රී ආක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රීට බලය හන්්ඩෝන. දැන් ඕක ඕක තමයි සමත භාවනාවෙන් වහවනාව කිය නව පංච ඉන්ද්‍රී අක්‍රිය කරගන කරගන ගහිල මනොයින්ද්‍රයට බලයක් ගන්නේ කත්තමයිතෙ ඒ ඒකට යනකොට ඇයි ගුරුව සසුරන්න ඕන කියන්න ඔන්වේ ප්‍රශ්න හිද ෙදර පැදුරටත් බයවෙන්නේ එක ඇතින් කොහොමද මේ කරන්නි. ඒකට කියන සුරංග නාගත අරුවා බිල්ල බිරිකන්්ඩ හැතු අරවාම කියන්න එමවාද ඔොන්නො සංසිීද්ති තමයි. දම්ම ආහාර වෙනවා මනොහින්ද්‍රියට ඒ දම්මයකින් ඕන බොරු වැඩක් කරේ. තමන් ගත්තේකම වැඩි කරනවා. බියනම්බිය වැඩිකන්නවා මනඉද. තෙරවා දැන් මරනාාසන්න මොහොතේදීත් වෙන්න ඕකම තමයි. එ දම්ම අනික ඉන්ද්‍රිය ක්‍රිය වෙනකොට මනෝඉන්ද්‍රියට ආපු දම්මය වැඩිකරර ඉන්වර දැන් පැදුරට බයවෙච්චේකා. බයනේ ලයිට් ිහිල්ලනේ තෙහමාය ඒ බයි අඩුගාන ඇරයිනේ තවම හරි ආවමුවන් තව ආව කියහන්්ුවත් දැනගණ්ඩ දයෙන් මනෝ ඉදියට පුළුවන්ද ඒ එක තැනගඩ දැ ලයිට්ටවා කිය මනෝඉදයට දැනගන්න පුළුවන්ද. මනෝඉන්ද්‍රට ආහාර ආලෝකයද දම්මද දැන දැ ලයිට්ටාව කියඳ බැනේද මනො ඉන්දියට තන්හ එකත් තේරණ කත් නවෙයින ද මනෝ ඉන්දිය. අලෝගේ දේරණ එකත්ද මනෝ ඉන්දිය. සද්‍යේ දේරණයකදද මනෝ ඉන්දිය. ඉස්පර්සේ තේරණකක්ද මනොයින්දිය ගු තේරණ එකකද මනො ඉන්දිය නෑ දම්ම විතරත් තේරණකි.තම දැම් ප්‍රහ්ණ ඔන්න. පැදරට බයවෙච් මැරිචයාාචීන්වා දොර මුල්ලගේලා හිතාගෙන ඉන්නේ එකට ලයිට්ව හැටේ මැරිචාචී පැදුර කරන්න මනෝ ඉන්දීද චක්කු ඉන්දීද චාක ඉද ඔන්න දැන් හොඳට මග දයාග දැ ලයිට් ප්‍රාණ විසඳුව වනේ චක්ක ඉදිය මනෝ ඉන්ද්‍රී බොරුව විසඳුුවන්නේේ බිය නැති කරනවානේ මැරෙන්්ඩ යනවා මැරෙන්ඩා ආසන්නක වුරුහර ැ අන්ති මුහති කිෙරල නැදම්ම මැරෙන්ඩ යවා එතකට ඇහැකි කියන එක තර දුරුවල වෙක්ිය හැ වෙනවා. දුරුවල වෙ වෙලාවේ දකින රේලී යට පිහිෙන්නේ අර පැදුර මැරි්‍යා්චි වගේ පොහලතර මිනෙන් නෙවයි. චිත්‍රකාරුව ඳ වූ චිත්‍රිය තර හාමුදුරුවගෙනකොට තේරවා කියන්නේ හොඳ පැත් දෙෙක කොහේ හි හාමුදුර ගනද මිහින්තලේ හිටි හාමුදුරුවගෙනෙ අස්්ටික සංඥාව වට වඩායනකො ඉසර ැගෙන ගෑනිය විරිත්තග නකට දැක්කේ ගැහැනී කියලා නෙමේ ඉලු ම කියල දෙක්ේ ඇට හැගල් ලක්කිදී. එයි හාමුදුරු හොගෙන කමට අහනාක වඩවේගේ ආර්ථය සාර්ථක වුණා ඒකම මෙනෙහි කර කර රහක් වනා කියනවා මේවාට වෙලා ඉන්න උපාසක හම්මල්ලාට අන්තිමට වෙන්නේ මගදද. ඇර දුර්ුවල වෙච්චී ඇහැට පේනෙම ලේලී එ නෙද. ඒකේ න්න දැක ොහමුද. ඉස්සර කියැන හි විදින ඉස හි මගේල නසුරන්ගනයක්ක්ක වගේ කියලාන අන්න හරි නහෙම හිත නබවාය මෙතන නැති වගත් අපි දන්නෝ ඔය දුදුරද වගේ නම ඔය කතාවන ට වැඩි බොහොම ගොරෝසුයි සෞ මේග අපේ පවුල කන්නාේ ග කියල් හිතපුවා නිවීත වැඩිය ගරුක වෙලා නිවේදීටී ඔක දැන් කිවේ නැතුවට වැඩි ධම්ම වෙලාද මකක්ද ආන්න ඒක අර අවි නිශ්චිත රූපට නවා ද සකට අපේ පවුල්ල විනාස කරන්න පවුල මිනිසු විනාසක කරන්න පුළුවන්කාර කියල ඔන්න කපුගේ ඉ ඒටත් තිවවිසන් ගහිල ඉහන කනතිී නො උගත් පිස්සුව නො එ පොත් කියෝල දැනුමතින බූත විද්‍යාවේ පොත් කිය හෝල එෙන එකත් විද්‍යාවන් බැලුවම ඉති ගුලු විද්‍යාව ුල ඉගරගත කාර බුත විද්‍යා පොච්චර වට නො නැ අර අන්තිම මෝත පේන එක හෙනම් මොකාාවගේද පන්නේ අර භූත ඉගෙන ගත් භූත විද්‍යාවේ දම්මයක් විදියට හදාගත්ේ මනත් ගාතයක් විදිනයක ්‍රහණරයන්නේ හැබැයි උන්දට ආය ලයිට්‍යනෑ අර දහනන් වනේ පැදුලද කලා මැරිච්්‍යා වුණ ලයිට්්‍ය හැඩි ආය පැදුර වුණ තෙමනේද දැම් මෙයාගේ අවසාන දැක්මයි වේ මටගදයා ගන්නමිෝ. මේ ජීවිතේ ආය ඇහැන් රූපත් වරමුණු වෙනෑ යාට එතකොට මේ ලේලි කරන්න බෑ හාය.ටෙමන මේ පංච ඉන්ද්‍රී අක්‍රිය වුණ දැමමිනිහ මානාතායි. ඔය කරන රඟබෑ මොකක් වක් බෑ කරන්න අවසානට ගත්තේ දම්ම ආහාර වෙවිී වෙවී යන ඇකොට මොකද ව එන්්ඩන්්ඩාර යකාට බවවී යනවා. ඒ යනගම් අතරතුරු මැන්ගත්ය නවා. එකොට එප දින්න ය කියලා. ඔන්න මල යකා වෙන විදිී. තේන කප්පු කට් අඩින්ට හරි වාහද වූ එලොහන්න තෝ හිල්කට හල් සල්ලි ගන්නවාකට. වන්ද ය ොකද ගෙතට බැවුට මලක හැබහි වෙන්නේ මනොහිදන්නේ ගේ කරම ගෙවනකම් අ අර දම්ම හැදි හැදීන්න බයවෙවිී මලකා වෙන්නත් බයටන ද බයවනේ මොකටද සත්්‍ය සිද්ධියකටද නෑ? ඔන්න දම්මෝන හැටි දම්ම එක සෙල්ලන් කරන්න බැකාටව ත සියලු නැහැදිච්චිකම් අවසානය අල්ලගන්න නැදිච්චිකංගරහැග පව් වැඩ කරහැකි ඕන මිනිියකුට ඇස්කන්නනආසාදී පංචින්දිය පනතියනකං එතින් පස්සේ උන්ද යුර වෙන්නේ එක තම පායටයනෝග තෙන යකින් හෙඩිියක කොච්චරහ ඕකන මේ ලී දැන් ඔන්න දම්ම ආහාර වෙන හින්දයි මෙතන ගැටලු හගද. දැන් දම්මාහනු පස්සනාව ගලින් එහනම් මේ මනොයින්ද්‍රී ්‍රියාරිතගෙන දැන්න ගන්නඩ ඕන මනොයිඉදිය තුළත් දම්මානු පවස්සනාව තියෙනවා කායින්දී තුළත් දම්මානු ප්‍රසනාවතිී. කයින්ගෙන් ආරමුණකත් දම්මානු පස්සනාව තියනවා මනසන්ෙන් ආරමුණේ දම්මානු ප්‍රස්සනාව තියෙනවා ඇයි දම්ම හටගන්න ඕන සිතක හැබැයි ප්‍රශ්ණතියෙන්නේ දම්මා ආහාර වෙලා සිත් හට ගන්න මනොයිඉද්‍රීවිර හොත්තන තමයි භහයන කකත් පවෙති ඕොක තමයි භාවනාව අම බොරු කරන්න එකක වතේරුුණා ඔවබෝදුනාා ඔය ඔක්කොම් වනද දම්ම ආහාරවෙ ත ඒ අවබෝධයක්තර ලේලි මලයාකයක්ක් වගේ පෙනීම හම බොරුවගන් උපාරකම්ල මං භාවන කර තිලක්ෂණය අවබෝධ වනා අර නැැතිචිකම යයි කියන්න බොරුව මදීරපු ගුල තෙ ඉලක්සනම ඕෝද හන්නම එක කාටමේ රස්තිතු හනකොට තෙ දම්හනුපස්සනාවේ අවසාන පබ්්‍යය වැඩුනම තියෙන දහමක්කේකකාට රතු තුරෙද්දැ තිීල් ත්තා කියල ලක්ෂන ු ය අවබෝද ිස්තන්ට නිමී. හීතු බලදහා පරිීක්ෂම්පාදයවබෝධනා අරුගෙන් බනහාල හම ඉ උපාසකු පාසිකා ඇ බුදුහගරන්ගේ ධර්මය තේරුම් අරන්න අඩුගානම ඉන්දිය හයේ අරමුණු තේරුම් කරන්න ඒකව ඉන්දියහයේ අරමුණ වලසරූ පේතකොට මේ පංච ඉන්දිය වල තියෙන්නේ ෝල එන්නේ වර්තමා නාආරමුණ විතරයි. එහනම් මේ විශ්වේ රැඳ ඕන අනිකා හමානවෙෙන්ද කරන්ඩ තියන්නේ මේ පංච ඉද්‍රී විතරයි අපිට. තෙ එකකුට පොල් ගහපේනකට අනිකට පේ පොල්ග හමයි ඒ ඒක තමයි වර්තමා නාරමග තෙ නමුත්. ොල්ග හල්ල ගැනත්ත එකෙකුට ඒක හොල්මනක් වෙඩ පුළුවන් බයවෙන්න පුළුව ඒක දම් මනෝ ඉන්දීින් කරන විකාරයක ඉද හොල්මොනගේ නොයකඉ ඔගුල්ල හොල්හන් දකින්නේ මැරෙන්්ඩාල අන්නුනා ඒ දකින හොල්ම නහැයි ඉපතිච්චි දවසන්දල කරපු හොඳම හොල්මන මයි දද දකි දැන්ඔයක කියන පටානෑ තැන් ඔය තියන රටාාවක්කොම තියෙන්නේ පංචි ඉන්ද්‍රිය ස්කන්න ආසාදී ඉද්‍රිය වැඩකරන හින්දායි. තෙක්වා ඕ පොඩ්ඩත් දුරුවල වනොත් ප්‍රහ්ව භවනගන කකොට ඉදරල නොට මර බරු කරන්නේ ඔය බොරුටික තමයි මරනකොට ඉන්නන්නේ. ඕක බොරුවක් කියලා හිගැන ගැනීම භවනාවේ ප්‍රතිපලය. නැතු ඒක පදාගැන ඉස්ශරිිතායල් ලකින කනම්. භභාවනාවේ ආනිශංන්සයන් නෙමී ඔකු බදාගන කපු කට්ට අඩිය හොයා ගෙන යන එකනම් මරණය ආනි සංස බොරුව වැඩක් නෑ එතකොට වැඩි සට්ටාන ම්මානු වසනාව නමී වැඩින් අර නැහැදිචි දම්වුවට අහුුවෙකි පස්සනාව තෙමා එහින්ට දැ මෙතැන දම්මානු පසන ඉගන ගැනීම කියන එකක්. ඒගේ දම්මානු පස්සනාවබැ ලැබෙන ක්‍රමය සවයකා ඒක මතක තියාගන්න දම්මන පසනාව වැඩෙන් නම් ඔය දීපු කමටහනිනුත් බෙනවා. තෙරවා දැන් දම්මා කියන එක තුළ එම් දම්ම කියෙනක උදහම්දුර පෙන්වා දම්මානු පස්සනාව දැන් දම්ම කියක සිත තුළ හටගන්න හැ ඇති වෙච්චිසිත තුළ දම්මහට ගන්නවා කනින් ඇතිවවෙච්චිසිත තුළත් දම් හට ගන්නවා. ඒ දම්ම මහාර කරගන. මනොහිද සිත් හටගන්නවා ඒක තුළත්යනෙ දම්බ. එම් වමාර වමාරල කණ්ඩ පුළුවන් කෙනෙක් මනොයින්දිය හරකාවගේ ඕන්නම් පිට ඉන්නේ වුවන්ගේ අරගන කණ්ඩ පුළුව ඇැ කණනාදේ නැන්න තමන්ගේ අතීතය වමරල කණ්ඩ පුළුවන්. සක්ම මල්ුවල වැඩීෙන් කන්න හරකකාවගේ දකු. නෑ කයි නාරමුණ ගන්න ඇතුව ඒ නොසලකා කමටහනට එන්නේ කයින් නාරමුණ ඒක දම්ම ගන්න ඇතුව වමර වමාර රත්්‍යයාදීතු තුරිදිහඳ ගැන්න එහාට මෙයානැ විදි නවා. එක ඉස්සර වෙච්ච මතක් කර කර ඒ දම්ම කොහෙදී එනම් මතක්කර කර ඉස්සර හට යනවා කියන්නේ මොකක්ද මනවින්දෙන් සිතට ගන්න. ඒ කොහෙ ආහාර වෙච්චද අතීතියේ දම් ඒවකරන සතිබට්චානය නිමීතෙහම ඒව කරාටකවත් නෑ නිවන් දකින කරලා වැටහන. ඒක මගහරන්ඩ කරන උපක්‍රමය තමයිව කමටන්. බුදුහම්සර පෙන්ව සිත තුළ හටගන්නේ දම් ඕනම සිත කැහෙන් සිතත් පහල වනත් දම්මහට කරන කානයෙන් සිතත් පහල වුනක් දම්ම හට ගන්න. දිවෙන් තත් පහල වුණ දම් හටගන්නවා. ත මනු ඉන්දීන් සිතත් පාල වනු වර්ධමානය ඒකත් දම්ම හටගන්න. මේ ඉන්දිය හයෙන්ම හටගන්න ඕනම දම්මයකත් මොනොහරි ඒ දම්මවල සැරිසැරීමන නං හැසිරීම පාලරණය කිරීමක් තිනවා කිය. සිත තුළ හටගන්න දම්ම පාලනයකට ලක් කරන්න පුළුවන්ද සිත තුළ හටගත්තේ නැතිකට. දැධාරණයකල් ලින්දක්ත්තිය නවා ලින්දය වතුර පාලනය කරහන්න පුළුවන් ලිද තුල නැති දේකට පාලනය කරන්න පුුවන් හසුරීම වෙනස් කරන්න පුළුවන් තැන් ගංගක වතුර ගලනොවා ඒ ගංගයේ වතුර ගැලීම වෙනස් කරන්න පුළුවන්ද ගංග තුල නැති පිට අහදදී නකට දඟ තුල තියෙනදයක් ව ත එහනන් දැන් සිත තුල දම්ම හටගන්නවා දම්ම මොනෝහරි අධිකාරී බලයක් දම් හසරෝණ දෙයක් තියෙන්ටත් ඕනේ සිත තුලද සිතම් පිටද සිත තුල තියෙනවා නගේ අධිකාරී දය ඒකත් දම්ම වෙඩ ඕනනේද ඇ සිත තුළ හටගන්නදේ ම් තෙනනේ එහ දම්ම හසුරුවන දීට බුදු හාමුදුරුවෝ දෙන නමතමයි මනසිකාරය එම් මනසිහහරි කොහෙදදී සිත තුල එකත් දම්ම එහෙ ඇති වෙන සිත තු මනසිකාරයතිය න කනින් ඇති වෙන සිත තුළම් මනසිකාරයතිය නවා දිවෙන් ඇතිවෙන සිත තුළම් මනසිකාරයතිය නො ඒවගේම මනසි ඇතිවෙන සිත තුළා මනසිකාරය තිය. එන මනසිකාරය තියන්නේ සිත තුළ හටගන්නේදේ හසුරුවන්ට ශක්තිය තියන මෙහෙවන්ඩ ශක්තිය තියෙන බලවේ කියයි. ඔන්න මනසිකා. තෙනොන දැංවෝ බුදුහමුතර දේශනාගරනවා අයෝ නිසම් මනසිකාරය කියල එක මනසිකාරයකුයි යෝනිෝ මනනිකාරය කිය ව නසිකාරක තික. අයෝනිසෝ මනනිසිකාරය කියලබ දුහමුදුරු පෙන්න්නන්නේ ඇහෙන් ඇතිවෙච්චි සිත තුල හටගත්තේ දම් දුකක් ඇති කරන සංසාරයන් නිර්මාණය කරන ස්වරූපය නන්තියන්නේ එතන මනසිකාරය අයෝනිසු. කන තත්ත ඕක පොදීත එහමන යෝනිසෝ මනසිකාරය කියලබ දුහාමුදුරු දේශනා කරන්නේ ඒ සිත තුළ හටගන්නේ ත තුළ හටගාන්නේ සියලු දම්ම හසුරුවන් පුුවන්ශක්තියෙන් යුක්ත දෙයක්මයි හසුරණ ක්‍රමයක්මයි හුස සිත තුළ හටගන්නේ දම්මය හසුරණ බලයක් තියෙන දෙයක්මයි. ඒදී ඒ යෝනිසුමන සිකාරයෙන් වෙන්නේ දම්ම හසුරුවන්නේ දුකක් ඇතිවෙන්ඩ නෙමේ ඒ සිත පහල වෙච්චි සත්්‍යයාට දුගක් ඇතිවදනී තෙවන් ඒ සිත පාලවෙච්චි එකට සංසාරයක් නිර්මාණය වඩ නෙවෙේ අර දම්ම හසිරයන්නේ මොන කොහෙන් ඇතු හසුරුවන දම්මද. යෝනිසෝම එනම් තමන්ළඟ දැන්තියෙන්න අයෝනිසෝමන යෝනිසෝ මනසිකාරය බවට පත්තෙන ස්වරූපයේ යාන්ත්‍රණය පැතිකට බුද්ධ්ඥාණයෙන් දේශනා කරපු තැන තමයි දම්මානු පස්සනාව ත එ දම්මානු පස්සනාව විග්‍රහ කරණයම කදද මේ සිත තුළ තමන්ගේ සංසාරයක් හදන දුගක් ඇති කරන මනසිකාරයයි පටන්ගන්නේකින් ඒ සංසාරයක් හදන් නැති මනසිකාරයක් බවට පත්න අනුපිළිවෙල පඩි පෙල්ල තෙන උගත් පිස්සට මේකී ගෙනගෙන වැඩත් තියෙද්ද. ඒක ලැබෙන්න්නේ කොහොමද ඔය අනි පිළිවෙල ලැබෙන්න්නේ කොහොදර මෝඩියගේ සක්මන කර තෙනමක දම්මානු පස්සනය අන්තර් ගතය. නහිදකොට දම්මානු පස්සනනා තුළ අන්තර ගත කරුණු පබ් තියනවා කොටස් තියනෝ පහ. කොටස් පහ නංකරලා තියෙන්නේ මේ පලවෙනි පබ්දය පලවෙනි කොටස පංච නීවර්ණ එන පංච නීවර්ණ කියන්නේ දම්ම සිත තුළ හටගත්ත දෙයක් පෝතේතියට දෙයක් නෙවෙයි විභාග පාසු හට ඇතිවෙන හෝන ඇතිවෙන දෙයන්නේ වැඩි වෙන දෙයා නීවරණ කියනවා හෙමයි ඇ විභාග පසු වරණ වැඩි වෙන කිය කහි අක වැඩ මං ස් කියල නීර න ත ලවෙච්චි පලත්ති නීවරණ හඩුවෙන් නොහත උගන එකෙනගත්ත කියලා එකෙනගන්න උද නීවරණ නංකහම අඩුව ඔන්න පළවෙනි පබ්බේ පංච නීවර ත හැමයිද දම්ම ඔය මනසිකාරය තුල නීවර්ණෝල බලපෑම නැතිව යනවා කමටහන වඩනකොට. එකන් නීවරණ යට පත්වනවා. ත එතකට දම්මෝල නෑතිදිච්චි නීවර්ණ ස්වරූපයක් යට පත් වනාම ඉගාවට ඉස්මත් වෙන දම්මේ තමයි ගවා දම්මානු පස්සනාවදී. නැ පංච නීවරණ පබ්බේ පලවෙනි එක නීවරණ යට පත් වනාව තියනෑ. සතියට අහුවෙන දම්මල ගුණාත්මක ස්වරූපය තමයි දෙවැනි පබ්බය මකත් දෙවැනි පබ්බේ. ඔය ලිදීපු කොලේ තියන්නේ නීවරණ පබ්බය ගැනයි. තෙවා හැමයි නීවර්ණ පබ්බය නීවර්ණ පබ්බයට පස්සෙ තියෙන්නේ පංච උපාදානස්කන්ද පබ්බය. එන පංචස්කන්දය කියන කතාව තියන්නේ පංචස්කන්දය කොහේ ඇතිවෙන කත්මී ඇ. උපස උපාහසිිකව පංචස්කන් දය කියලලා හිතා ගෙන ඉ මස්ටර් ලඟතියන එකක් කිය. අභිධර්ම උබන්න නනම් බනපෝතය හිදය එකක් කියලා මුදු හාමුදුරුවප පෙන්න්නන පංචස්කන්දය හොජ දන්නේ නම් දම්ම ඇතුළේ.කත් දම්මයක් නැහන දම්මනු පස්සනාවේ දහන්නට පුළුවන්ද දෙවනි පබ්බයට පංචඋපාදනකන් . එඒනම් නහිවරණ යට පත්නුනාම සතියට අහුවන දැනුමක් තාකියට තේරණ දෙයක් තමයි එක ධම්මයක් තමයි ධම්ම ස්වරූපයක් තමයි පංචස්කම්දය නැතු මේකා නිත්ති ජප කරලා අවබෝධයන එක නෙවම ත ගත් පිසේතමයි වගේ බොරුගිය කරන්න ජ තිලක්ෂණයයටතේ තිලක්ෂණය කියන එක තියන්න තනයි එනම් දෙෙවනි පබ්්‍යය පංචය උපාධාරනස්කන්ු පබ්්‍යය ඇ උපාධානය කියන එක අඩුනාම ඉස්මතු වෙන දම්ම ඔල ස්වරූපය තමයි තුන්වෙනි පබ්බේ දම්මානු පස්සන තුවෙනි පබ්බම කද පංචස්කන්දය හදන එක ගැන්න සීට අහුුවීම පංචස්කන්දය උපාදාන වුනෝ හද පිකා තෝරගණ්ඩ බෑ තෙර හදකවුමයි තරගන්න බැ ූට අයිති ඊට පසේ තියෙන්නේ හ පංචස්කන්දය හාදන වෝ තමයි ආයතන කියන්නේ චක්කායතන සෝතායතන ගානාආයතන ජිවආයතන මනායතනඒවගේම කා ආයතන නෑ ඔන්න ආයතන පබ්්‍ය තමයි දම්මානු පස්සනය තුන්වෙනි පබ්බිද තකොට පංචස්කන්ද හදන එක තමයි ආයතනීය දොට පංචස්කන්ද උපාදාානය අත්තියන තාක්ක ආයතනය ගැන තේරෙන්නේ තර එම වසන්ගයාට තේරෙන් එකයි මංග ගත් පිස්වුට මේ භාවනාවන් නැතුව යනගේ ඉ මේ වගන ගඩිෝ එක නැතු කරගන්න අර වෙනේට අහුවෙන් නැතුවෙන්ද මේ දම්මානු පස්සනාව යන්නේ මෙහම එකක් නැතුවඒ එක ගේ ොරුවන් ව කියලව ේරුගත වෙ නර බරහේල එකක ප කරන්න යනන ය දමන වත්න තෙ මේ කරන දක්මනහි ලැබෙන එක වැඩෙන කම්මක මේ යන ගමන් පතමී කියන්නේ එක තේරමත්තකයි නදත් එකයි අවසානයට එයයි යරීටකරු ත තියන ගල් කුටම බදදුහාමුදුර බද්ඥානය විස්තර කරන මතන දනකි මේ වැදි ඉගෙන ගැනීම තුළ වැදකත් කමත් තියෙනවා ඒ තැන්වලතියන වටිනාකාම ඒ භාවනාවේ එහාදි වැදගත්වයෙනවා ඉස්සරහත ආයතන පබ්බට පස්ස තියන්නේ බොජ්ජංග පබ්බේ ක බොද්ජග කියනක කතවක් ඇවිලති හොනේ දසල්ල නැනම් බොජ්ජංග කියන්නන්නේ මොනවාද සිතද කයද රූපද සද්දද ගන්ධද ඉස්පර්සද දම්මද දම් සිත තුළ හටගන්න දෙ බොද්ජංග කෙරහනි බොද්යාග ගන නට උුන් හට බොද්යංග ඩීද. ඉගන ගත්තාට වැඩයිද නෑ න සක්මන් භාවනාව වත් සතුට්ටන භාවනාවක් ඒකරාත් බොද්ඥංග වැඩෙනනවා හරරියට කරු. මෝඩය වගේ කරු. හරිට කරග මෝඩය වගේ කරන පිතය වගේ කර වැඩි වැඩින්න බෑ? ඒන බෝග බොජ්යංග වැඩු නොත් මහද වෙන්නේ. දැම් බෝද්ඥාංග වැඩිලා ැ ස බෝධි පාක්ෂක ධර්මල කියාදී ලති නොය ගොල්ලන්ට ඒ සස් බෝධිපාක්ික ධර්මෝල වැඩන්නේ ප්‍රඥා ශික්ෂාවවි. තෙර ගන්න ්‍රම ශීල සික්ෂා තුළේ එක සත්තිස් බෝධිපක්ෂ ධර්මයක් වන්නේ සමාධ ශික්ෂාව තුළ නෑ ප්‍රඥ ක් තුළ තමයි ති තමතින්. සත්තිස් බෝධි පක්ෂය ධර්ම එකක්හෝහරිට වැඩ කරන්නම් පලවෙෙනක වැඩ කරන්න සතිපට්ටානාව කමටහනක සතිීතියෙන්දන්. කායනු පසනාව ඇවත්ති යෙන් ද නේ කා යනු පපසන ේද නු පසන ජිත්තානු පසනාව දම්මානු පසනාව නේද සත්තිස් බෝධි පාක්ෂය ධර්මවල පළවෙන්නීම හතරයි. ඒ ඇනමකත්ද සිහිගල්පනාව ගැනමේ කියන්නේ. සම්මා සතියමි ල් සත් බෝධි පක්ෂය ධර්මක් වන්නේ මද සිකල් පොනව බණහාටද දනිතාගනන්න මල්ලඟ වැඩි ලති උතුර නවා වැඩිල නිකානෑ ඇගේ පේරන්නවා කියෙල්ලගේ මොන සත් බෝජිපක් තියෙන ගැන දන්නේ වැඩන්නේ කොහොමද කියලා දන්නේ අර උගත් පිස්කුට ව දවල බෝධි පක් ම ගන්න ගැන. ඒගත්තට වැඩ නෑ වැඩ නිකගද අර සතිපට්නාන කමටහන භාවිතා කරන වෙලා බහුලී කත කරන වෙලා පුහුණ වෙන වෙලා වේ තෙරම නැ එහම පුහුණුවේ ගිහිල්ලා සත්තිස් බෝධි පාගසි ධර්මෝල පළවෙනික තමයි ඔය ්‍රීකල්පනාව සම්බන්ධය තියනද එක තමයි සම්මා සති කියන්න. දෙවනි හතර තමයි උත්සාහය මත රඳ පවදදේ වීරිය මතරඳ පවතින දේ ඒකට කියනවා සම්මාවායාම සතරම ප්‍රධාන වරයනේ දෙවනි සත්තිස් බෝධි පාෂ ධර්ම දෙනි කියන්නේ දෙවනි ගොනුව ඉටවස්සේ ඉදිබාද පංච ඉන්ද්‍රිය පංච බල ව සප්්‍ර බෝද්ජන් හනව ක්කොම ඉර්දිපාද ඇතුළේ තියෙනෙ චන්ද චිද්ත විරිය වීමන් සව ඔක්කෝම් මනවද දම්ම පඉද කියන්න සද්ාන්දී සීදී න්ද්‍රී සමාීන්ද්‍රී ප්‍රඥාන්දී කියන මනවල දම්ම සිතතුලාට කරන්නේවා එ සද්ධහා බල සතිබල සමාධ බල විරියබල ප්‍රඥ්ඥාබල කියන මනොවද දම්ම එවනට ඕ වැඩුන්නේ උපාසගම්මලාගේ ඇගන්නේ පෙන්නන්ද යන්නේවා මට පංචීන්දී වැඩුන කියලා පෙන්න්නන්දයන්න හිනා වෙන්නේ. ෙන්නේඒ මොන මොහ නැහැති ච්චිකමන්ද ඇ පරණ මේක පිසුව ඒකද හලා සත්ති බෝජි පාක්ෂක ධරමට ්‍රංග පහන්ඩය අනවසර ීරයේ මේ බෝජි පාක්ෂක ධරම වැඩ නොග තෙරනි න්න අතමයි මුලාවල් අර පරණ කරපුවා ඔවා පටිසන් දෙන්නේ මරණාදන්න මෝදදය කර පොරුටිය එහන්ට මේක හරිදයහි කරන්න ඕන ැතුව මේ ධර්මයට විකෘති කරල පළක්ගන්න පෑගාට හරියට දීපු මටහන වටන්න ෝ නැද හි ඒකක් මහන ඒ ඒතකොට යන ධර්මය දීල දික්ෂාව තුළල දීන ගුණ ලැබේ ෆිල් රැක්කොත් ආමිස පින්කංකරොත් ඒක ගුණ ලැබේ අරවාගේ විකෘති ගුණ ලැබෙන් බේ ඒක මේක සිහිද මෙතන දම්ම ආහාරයට ගන්නවා අමනෝ ඉන්දියය උොතර මර දයා ගන්න ඒක හින්දයිය කරපු කිසි දෙයන් තමන්තා අම වහක් කරහන්න බැරි හොරෙන් කරන්න බෙරි. මිනිසු කියන්න නික ඔයි තරම් වංචා කරා හර්ද සාහක්ෂය දන්නවා හ මේ හර් හක්සිහි මොගක්ද දම්මඒර්දක්ෂ ආහාරයට ගන්න දම්ම ආහාර ගන්න අනමනො ඉන්ද. තෙ උසාාවියෙන් අඩු කියලා බේරනනා කරන වැරදිියෝල්ට එකගෙන කියන්න ය දෙවිය පිසන්තය නෝ කියල වෙැක්කය කියෙන දවිය න ද තග දම් මටික. හයයි කවරුව පරිිසන්තයලද හන්නෑමී තමාතුලම මේක සාක්්‍රීයයි තෙවා දැ මේක තමයි දුක මේ කහරන්නේ කළ බුදුහමුදුරු වෙන්නන්නේ නතු මේ කරන භාවනෑවා මේක හක් වෙනවා හොයිොලම් බදු හුර කර ගවර දී මටහන වඩාන්න. නැතුේ දම්ම ජයගන්නේ කන්නේ බුදුහමුතුරු පෙන්න්න දම පරාජය වෙනවා. දැන් අවසානයේ දිදැම්බලන්න බොද්ජංග තමයි පස්ස හතර වෙන්නේ පබ්මය සතිබට්ටා දම්මානු පස්සන. දැ බොද්ජංග සම වුණොත් මොකද වෙන්නේ සතිස් බෝධි පක්ෂ ධර්මාෝල තියනම් කක්ද. දම් බෝද්ජාංග ලඟට තියනෙමකක්ද. දැ බොද්ජංග ඉවර වෙන කොට ඇත්තටම විසි නමවෙනි විසි නමවෙනි බෝධිපක්ෂය ධර්මය තමයි අවසානය තින බොද්ජන්ගේ මකක්දේ උපෙක්කා සම්බෝජ්ජන්ගයේ තිස්සනි බෝධිපක්ෂය ධර්මයම කක්ද විසි නමවෙනි බෝධිපාක්ෂක ධර්මය බෝජ්ජංගෝල තියන හත්වෙනිය උපෙක්කා සම්බෝජ්ජන්ගේයේ තිස්සනි බෝධිපක්ෂක ධර්මය අරය මතක සම්මා දිිට්ටිය තෙක්මන සම්මා දිිට්ටියත් එහෙන සිත තුළහට ගන්නේ එකක්ද පූපලාවන් වගේ රඟ පාණ්ඩ පුළුවහකක්ද. එවනට සහන් වෙක්යක රඟප ඇම්ති නොව එද සම්මා දිට්ට දිිටියත් දම්මනේද සිත තුළහට ගන්නේ ගන්නේ දැන්ගන්න? න්න තැන් පිස්සනී බෝධිපාක්ෂික ධර්මය සම්මාධිට්්‍යයි න සම්මාධිට්‍යය තුල අන්තර්ගතයමකදද චතුර සත්්‍යයයි එ චතුයි සත්්‍යය අවබෝධ කරගන්න නොවා කියන එක සම්මාධිත්‍යය තුළ අතර්ගතය අවබෝධ කරගැනීමයි සම්මාධිල බමවෙන්නමට චතුරයි සත්‍යය අවබෝධවා චතුරයි සත්‍යය තියන කොහෙද ිට්ය තුළ සම්මාධිට්‍යය තුල දැොල්ත් දිිටියතිේ නොකතුළ අන්තර්ගතයම ගත්ද සත්‍ය හතරනය බොරු හතර දැයි රඟපානන්නේ පන්ඩිස වැඩ උක්කම කරන්න ද බොරුහතර අන්තර ගත දීට්ිය හින්ද බොරු හතර හක් වෙන්නේ බෝද්ඥංග හත සම වනාම ිට්ට එතකොට ඇතුළත් ඉතුරු වෙන්නේෙම ගද්ද සත්‍යය හතර දැ දම්මානු පස්සනාවේ ප්බය චතුරා සත්්‍යය තන තමයි වැඩ සතිපට්ටානූත්‍රී වැඩීම කොලගානක් ගිහිල්ල තින්නේ මහාසතිබට්ානසූත්‍රීදී එක දෙක් තිනවා මජ්ජිමිනිකාය තියනවා සතිබට්ටාන සූත්‍රයක් ඒ ඔය කියන්න දම්මානු පස්සනාවේ පබ් පහතිය නවා තෙරමා චතුරා සත්‍ය පබ්බේ කියලා හ පස්සනි පව්‍යත්තිය නවා ඒැකි හැබැයි විස්තරය කෙටි තෙර දීගනිකාය තියන මහා සතිපට්ටාන සූත්‍රයේ චතුර සත්‍යය පබ්බ විස්තරයේ හරියට මජිම නිකායි කියන සතිපට්ටාන සූත්‍රයේ ටත් වැඩ ලොකුයි චතුරාය සත්ත්‍යය ගැන තියන එකත් ගොඩක් නේ හරික්ව චත්‍රාය සත්‍යය ඔක්කෝ දෙකේම ගමානදී නොවා දුක්කා සමුද ආර්ය සත්‍යයයි නිරෝධාරය සත්‍යය තම අචර විත්‍ර කළ ත ඕ කේ ඉගෙන ගත්තට නිවදකට බෑ චතුරා සත්‍යය ඔබුදදු හන්නෑ මම්ම මේ කියන්නේ දම්ම පසවා ඉගෙන ගත්තර අරුවන් නිවන්දකිට බෑ ඒ බොරුවල් පිළිගන්ඩ එපා. ගමටහන කරයට වැඩුවත් දම්මානුවස්සන වැඩිල චතුරහසතය අවබෝධ වෙනවා ඒක තමයි පුදුහමුදුරන්ගේ උපදෙස තහ ඒක උපදදිෙස වන ොයිගොල්ල එකකකාට අහුවෙලා කපුුවට ගට්ටයන මහචරයට අහුවෙලා බොරුරන ඉද භවන කර මිම. මේචකල් බොරුව රහුවෙලා ඒවා කල්වාන් වෙලා දන හිඳහිත් තුල දම්ම තුල. මේකරන මහාවනාව ඒවා. භාවනා කරන අතරතුර පටලෝගන බොරුවට ව්‍යංචාවට අහු වෙන නිසාවෙෙන් තමයි මෙහි දම්මාන පස්සනාවේ ධර්මකාරණනාටික මෙිහි පැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ තෙනවා නැවත කියනවා මේක ඉගෙන ගත්තට කිසි භාවනාවත් දියුණ වෙන්නේ තෙන මේ ඉගෙන ගත්තේ නෑ කියලලා ඔය කන්න භාවනාව නිවන් දකින්න පැරිකමකු නෑ දම්මානු පස්සනාව වැඩි දැනුත් වැඩිනවා කරන භාවනාව වැඩිනවා. දැවගරන්න උගන්න අන්ද හරි ආදෙන්ට හේතුව මංකිව්වා. ඒක උද එහින්ද දැන් පිලිවෙලිින් ඔය දම්මාන පස්සනාව තියන දම්ම ගේන ොම තුදුරට පැදිලි කරන්න මොව දමගේ කියන ධර්මී කියල තෙන න ත දම්මගේ දැන්නනතු දම්මාන පස්සනාව ගැ හොමත්තිික ගන්න ැන ටුව දම්ම ගැන අවබෝධය තිෙන්න පැ එදකට අද පලවෙනි දවස්සාපී යොදාගත්ත මේ දම්ම ගැන පැහැදිලි කරන්නඩ විතරයි තරවා . ඊට පස්සේ එකක පබ්බේ ගැන පැහැදිලි කරන්ඩ බලාපොරොත්තු වෙනවා දැංගීකාාවද දෙවනි දවස තමයිතකොට ගොලන්ටාත කොලේ අදීල ඇති පලවෙනි පබ්්‍ය ගැනමක්ද පංචනීවරණ පබ්බ්‍ය එකක තිීන අන්ර්ගත ධර්මකාරණාටික තමයි ඔය තියෙන්නේ තෙනවා දක සිංහල ෙන්දැම නැති ආ අර උගත් පිස්ුවෙන් ඒක අර්ථකතනය කරල එකකාය අර දෙතිස් කතා කල්ලා පොෝල් කනලා විකෘතිි කරගන්නේ. එඒ පන්දිි වන්නේද තෙර ඉහෙන ගත්තද නාසයි ඉඩවැඩි හුඟක් වටන අර මෝදෙහ අර කමටහන වැඩුවන තෙරවා ඒ දැ ඉගවදවස අපි බලාපොත්තේ නය කොලේගන්න මතක්‍රතියා ගන්න නීවර්ණ පබ්බය ගැන ධර්මානකූල විස්තරය ගැන ඔගොල කරන බභාව නවායි මේ කියන ධර්ම කරනු අතරමහරරි සම්න්ධයති ෙන් නන්නේ එක තමයි විස්ත කරලදන්න බලපොරත්ති තෙරවා ඔය ගොල්න්න භාවනාගන්නකොට මුලින්ම කිව්වා ආදුනිිකයන්ටම භාවනාගන්නකොට ඕන වෙලාවක සක්මන් කරන්නකොට නිදි මත ඉක්මුවන්ඩ කියලා. එක දීප කමටහ උපදෙසහනේදීක. නිදි මත ඉක්ම ඕනවා කියන්නේ නීවර්ණ පබ්බේදන්න අන්තරගත කරුණුව අධ්‍යයනය කරන්න මූලික සුදුසුකම ලබන එකයි. තෙරන. ඒ ඒ තුලා ඔගොල්ලො ඔය කමටහනේ සතිය පවත්ව නකොට නිරයාසෙන් සිදුුවෙන දෙයක් එක. අ ආයාසෙන් ඉගන ගණ්ඩෝ පරික්ෂ කරන්නග හොත් නීවර්ණකමයි අයි. තෙර්වයි ඉගෙන ගැනීමනවේ වැදගත් හැම වෙලේීම කියන්නේ පුහුණුවයි. තෙර්ණ දෙකට නීවර්ණ පබ්බේ කියන එක එහම පැහදිලි කන්නවයි පැහැදිලි කරන්න කොටන් ඒවා මල් ලගතියද නැද්දගල භාවනරන්න කාලේ නම් යොදන් යන්න භාවනාව ැතුවය. අහුුවන්නේ හසරවෙනි මාර්රයට ඇතකොට පරේෂණ දුාව තෙරන මෝඩය වගේ කයින් දැන නරමුණේ ධාතුනන් ධාතුකුුණ වෙන කමටහන් වහ වෙන කමටහන ඒකම සතිී පෙවත්වීම තමයි භාවනාව දම්මානු පස්සන වැඩන ක්‍රමින් තෙර මේ තියෙන්නේ දම්මානු පස්සනාව වැඩන ක්‍රමයක් නෙමේ මේ උගන්න අන්ඩයන්නේ දම්මානු පස්සනාව තුළ අන්තර්කර ගත ධර්මකාරණා සම්බන්ධුවයි ඕක දෙකා. ධර්මකාරණ ඉගෙන ගත්තට දම්මානු පස්සන වැඩි නෑ කියන්නේ එකත් හොඳට මත්කතියාග ඒ සාමාන්‍ය සවරූ පේති ඔකොල්න්ට බත්තු යන් ඉගෙන ගත්තට බත්ව ඉදෙන්නේ ඔක දම්මානු පස්සන හටු විතරක් දෙයන්න නෙවී තේ බයන්ඩ ඉගෙන ගැනීම නෙවෙී බත්තිදීම ඉගෙන ගත්න්න ඇතත් තව කෙනෙක් කරන විදිහට කරෝ ඉදෙනවා බත්ත ල දෙ දැබත්වූ යන්ද ඉගන ගන්න තිවසන් ගියාගේ ඇති පලත් තියද නෑ ඒක ඇති පලක්න ඉති නොක දැන ගැන තමයි කර දෝනේ නැත්නම් මුලාවට පත්ව බොරු අහලා ඔච්චර මුලා හුනාන සත්‍ය ධර්මය අත්තව මුලා කරගත්තමගොහොමේ ෙහමන හැහව යුක්තය නති අරගත් ප්න්නියන් යි මම මෙහෙම කියන්න කොහම හරිවේවා පි උත්සාහගම හමනා ඔය දම්මාන් ප්‍රස්සනාව තියන පබ්බ පහ දින පහකදී විස්තර කරගන්න එක න අවස්ථාප මේ මාසි තවයික දවසත්තිය නවා තටඒ දවස තමයි රමූලිකදේ විස්ටර් කරන්නේ නවරන පබ්බය එතකොට දෙවැනි දවස්සය එහෙම ඔයිට සමහරේවා කරුණම් හැබැයි වැඩිවුනොත් දවස් ානක් එක තුන ගඩ වෙන්නදක් පුළුවන් ඒ කරග යනකොට තමයි පහැදිලි කරයනකොට කොච්චර කාලයක් යනවාද නැද්දකිල තීන්දු කරන්න වෙන්න. ති අද දවස මේ අනුසාසනම් එතින් අවසාන කරවා. දැ මෙහි හැමදා මෝන වෙලාකයින් භාවනා කරන්න පුුවන් කියනෙ කවවල දන්නවා අද දවශෙත හම තමයි. අද අපි එකට පමණ මොනොහර ගැටල ද නවන සාච්චා කරන්න.